එක්සත් ජාතික පක්ෂකඳවරට එදත් විරුද්ධයි අදත් විරුද්ධයි. මෙලෝ රහක් නෑ ස්බී දිසානායක යාල්විතර තින දැම් බය යාශ්‍ර ආන්නම අවුල්ලේ වික්ට්‍රයගාවට තැනුවක් හදාගැනට ආදුනිකෙක් කවදාවත් යන්නේ නෑ වික්ට්‍රයගේ තිබුණන පොඩි නිකන් පොඩි අඩම්බරකමකුත් තිබුණ පොඩි රිත්ස එක ක්‍රවුන් එක කියන්න ඉතින් අපි පාසැල් කාලීදල යනක තැන් තනු හදන එක මම හුඟත් දුරට අධ්‍යයනය කරේ වික්ට්‍රයගෙන්. මම චිත්‍රපට ගීත රචකයෙකුට පත් වුණා. දෙය දුන්න එකක් තමයි. මට ජොලියක් නැත්තම් වැඩක් නෑ. විජය ආපු වෙලාවේ මගේ මුණ දිහා බලකම් ඔබ මේ ඉන්න හදන්නේ මොකටද? මම ෆොනි මේ මෙයා තියාගන්න එපා මේ රසවල හදන්න දෙන්න එපා. ඌ යවන්න. විජේධර්මස්සේගේ එකක් එක සින්දුවක් මෙයා කරන්න ඇවිල්ලා අන්තිමට උඹට ඊළඟ ෆිල්ම්යක් නැති දන්නේ කියලා දසේට කියලා දිනවා මගේ යාළුවෙකුට ඇහිලා මට කිව්වා. ෂෝ එකට පොල්ල තිබ්බා. මම හිතන්නේ ඒකට හේතුව තමයි මේ සමාජ මාධ්‍ය. ඒක තන්ත්‍රික්‍රම වර්ධවා වටහා ගැනීමක්. ජාතික ගීයක් වෙනස් කරන්න අපිට පිස්සුවයි. අපේ රටේ මිනිසුන් රවට්ටන්න පුළුවන් ලේසි. විසිර ගිය සිතුවිලි කරන විට පැමිණිලි සොයන විට සෙවණැලි සුබ සන්ධ්‍යාවක්. අපි හදත් පුරුදු විදියට මතකයන් සංස්මරණය කරන්න මේ සූදානම. ජීවිත විවිධ ගමන් සගයන් අපට මුණ ගැහෙනවා මතක පද ආවර්ජනය කරන සංස්මරණය කරන. එතකොට ඒ ගමන් සගයන්ගේ විවිධ අත්දැකීම් එක්ක තමයි අපට මතක පද ඔස්සේ මෙහෙම ගමනක් යන්න පුළුවන්කම තියෙන්නේ. මතක පද වැඩසටහනක් විදිහට සම්පාදනය වෙන්නෙම ගීතත් එක්ක. ගීපද මතක අතර සැරිසරණ අතීතයේ සහ මේ අහසයට වෙන දේවල් තමයි අපි කතා බහ කරන්නේ. එතකොට අපි ගත කරපු ජීවිත කාලය අතරතුරේ අපි නියලුණු ශේෂ්ත්‍රවල අපි කතා බහ කරපු දේවල් අපි කරපු වැඩ අපේ ජීවන චාරිකාව මතක විදියට අපට එළි දක්වන්න එහෙම නැත්නම් කතා බහ කරන්න පොඩි ගමනක් යන්න හැකියාවක් ලැබෙන මොහොතක් කියලා මම විශ්වාස කරනවා මේ මොහොත. අද මගේ ආරාධිතයා ගමන් සගයා ආචාර්ය රෝහණ වීරසිංහ. ඔබතුමාගේ පැමිණීම ගෞරවයක්. බොහොම ගෞරවපූර්වක මම පිළිගන්නවා මතක පදවලට. මේ මොහොත වෙද්දි දැන් වයසෙන් කිරුණ අවුරුදු 75. එතකොට මේ ගීත කීයක් විතර නිර්මාණය කරලා තියෙනවද? තනු නිර්මාණය කරලා තියෙනවද? මතකමාලේටම කියන්නේ සාමාන්‍ය 6000කට එහා කියලා හොඳටම විශ්වාසයි. 6000කට එහා කියලා. මම මේ මෑතක පොඩි නිකන් මේ සංගණනයක් කරන්න මේ දන්න තැන් වලින් ඔය ගුවන් විදුලි තියෙන ලයිබ්‍රරි වලින් එහෙම කතා බහ කරලා 8000කට කිට්ටු ගාණක් කියලා 8000කට ආසන්න ගාණක් කියලා කිව්වා. සමහර විට වෙන්නත් පුළුවන්. මම ඒක නිකන් හිතන්නේ 92 නේ 2009. ඔව් 2009 අපි පොඩි මේ සමීක්ෂණයක් කළා ගුවන් විදුලි තැටි කබඩාවේ. එතකොට නොයෙකුත් මේ ශබ්දාගාරවල තියෙනවනේ ඔය පොත්පත්වල මම කරපු රෙකෝඩින්ස් ලියන ඉස්සර එහෙම ලියනවා පොත්වල. දැන් නම් එහෙම නැහැ. එහෙම කරලා බලලා එතකොට හම්බුණා 2009 3800. ඒක අසම්පූර්ණයි කියලා. මොකද සමහර ගායන ශිල්පීන්ට මම පත්තරේ දැන්වීමක් දැම්මා තියෙනවා නම් දන්වන්න කියලා. එතකොට ෆේස්බුක් කරුම ඒතරම් එහෙම මෙච්චර ව්‍යාප්ත වෙලා තිබ්බේ නෑනේ. ඉතින් එහෙම කියලා 3800 ගානක් නමුත් එක්ක මේ ලයිස්තුව ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි මේ ගායක ගායිකා ලයිස්තුව දැම්ම මේ හැර මෙවැනි තවත් පිරිසක් ඇත කියලා. වෙන කරන්න දෙයක් නෑ. මොකක් ඒ හරියට 4500ක් වන්දක් විතර දෙන්න තිබුණා. ඊට පස්සේ එක මම අනුමාන කරලා ඉස්සරතරම් කෙරෙන්නේ නෑ නේද. මම මේ දැන් අපිත් එක්ක ඔය අපේ මිතුරු සමාජවල ඉන්න මේ සංගීතෙත් එක්ක යාව ජීව වෙන මිතුරුත් ඉන්නවනේ. ඉතින් මම මේ අපි නිකන් අපි ඒගොල්ලොත් කතා බහ කරන්නේ මේ මෙච්චරටම මේ මෙච්චර රහ මෙලඩි ටිකක් කරන්න මේ කොහොමද මේක නිර්මාණ විදිහට මේක ජීවිත ඇතුළේ මොකක්ද මේ වඩා හරි අමාරුයි මුදිතාව ගැන හිතා ගන්න. ඒක මොකක් හරි ඉතින්
දෙය දුන්න එක තමයි. ඒ කියන්නේ මොකද තනුවක් උගන්නන්න, තනුවක් හදන්න කියන එක උගන්නන්නත් බෑ, මම ඉගෙන ගන්නත් බෑ. ඔව්. හැබැයි මම තනුව හදන එක මම හුඟක් දුරට මේ අධ්‍යයනය කරේ වික්ට්‍රයගේ. රත්නායකගේ. එයා තනු හදනකොට, ඒ කියන්නේ එයාගේ තනුවරටත් මම බොහොම ප්‍රිය කළා. පසු කාලයේදී අපි හොඳටම සමීප වුණාන් පස්සේ තනුවක් හදනකොට මේ වික්ට්‍රය කියන මමලි මේ ලියාගන්නකෝ කියලා දැම්. එයා සර්පින හදනකොට මම සර් ප්‍රසාර ලියනවා. මම එයාගේ ඇඟිලි දිහා බලා ඉන්නවා, එයා මොන ස්කේල්වලද මේ හදන්නේ, මේ පදමාලාවට දෙන වැඩි මොකද්ද. අන්න එහෙම පොඩි පොඩි අධ්‍යයනයක් කළා. ඒක මේ 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 එහෙම. එතකොට මට නිකන් මෙයා මේ 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 දැන් අපි ඉස්සර දන්නේ දැන් අපි අමරදේව මහත්තයලා, ආනන්ද සම්රකෝන් මහත්තයලා, සුනිල් ශාන්ත මහත්තයලා අපි දන්නේ නිකන් මේ සී එකේ සින්දු හදන කට්ටිය හැටියට. සී එක එෆ් එක වගේ එහෙම ගත්තාම මේ සීටි ෆර්නැන්ඩෝ වගේ කෙනෙක් ඔන්න දැන් වෙන ස්කේල් එකකට යයි ආරෙන්නේ. නමුත් මේ 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 විවිධ ස්වර 12ම මේ පිච් නෝට් කරගෙන, ඒ කියන්නේ ස්කේල් එක කරගෙන මේ කරන වික්‍රමය මේ බලා හිටීම වික්ට්‍රයගෙන් තමයි. ඉතින් එයා එක එක මේ සින්දුවල හැටියට, රසිංගගේ රේන්ජ් එකේ හැටියට එයා වෙනස් කරන හැටි මේ මේ. ඉතින් ඒව හැම විතර මම ලියා ගන්නකොට ඊළඟට එයා ඒකට කවුන්ටර් පාර්ට් එකක් හදනකොට ඒක ලියන්නේ මම බලනවා ඇයි මේ මේ මේක කොහොමද මේක මේකත් එක්ක සංසන්දනය වෙන්නේ කියලා. ඔන්න එහෙම හිතාමතා යාමට යන්නේත් නෑ, මම හිතාමතා යාගෙන් මට කියලා දෙන්න කියලා කිව්වෙත් නෑ. ඔව්. ඉතින් ඕක හැබැයි ඉබේම සිද්ධ වුණා. අවිධිමත් වගේ විධිමත් විදිහට සිද්ධ වුණා. ලංකාවේ වැඩියෙන්ම මේ මේ තනු රචනා කරලා තින්නේ ඔබ. එහෙම කියලා කියනවා. ඔව්. එහෙම කියලා කියනොත් එහෙම තමයි මං හිතන්නේ. ඒක ඕඩේ කරන්න බෑ කාටවත්. අනිත් පැත්තෙන් මේ මේ දැන් සාමාන්‍ය තනු රචනා හරි දැන් අපි ඒක මං සාමාන්‍ය කියන්නේ මේ කතාවට පහසු නිසා මේ වචනයක් පාවිච්චි කරන්න වැරෙන්න. තනු රචනා කරන එක අපි දන්නවා, බොහෝ පිරිසක් කරනවා, එහෙම තවමත් කරමින් ඉන්නවා. හැබැයි මේ මේ කරන කරන හැම වෙලේම වගේ අර අපේ භාෂාවෙන් කියනවා පත්තු වෙන්නේ ඒක රහට කරන්න. ඒක හරි විස්මයක්. ඒකට නම් හේතුව ගැමුණු මේ මට හිතෙන්නේ මේ මම ගක් දැන් හින්දි සින්දු අහනවා. පොඩි කාලේ ඉඳන්ම හින්දි සින්දු ඇහුවා, හින්දි චිත්‍රපටි බැලුවා. රිට්සගේම සිනමා අපරුවයෝ අතීතයක් තියෙනවා, අතීතයක් තියෙනවා. රිට්ස් එක ක්‍රවුන් එක කියන්නේ ඉතින් අපි පාසල් කාලේ යන තැන්. ඉතින් ඒ ඒකත් එක්ක මේ ඒකෙන් තමයි මේ රහ කියන එක. රහ කියන එක ආවේ. එතකොට ඒක තැම්පත් වෙලා දැන් මට මං සින්දුවක් හදලා හරි මට ඒකේ රසයක් නැත්තම් මම ඒක වෙනස් කරනවා. ඉතින් එහෙම සමහරලාට මේ ඒ කියන්නේ කොහොම හරි සමහර ගීතවලට තනු දෙක තුන මම මේ විදිහට දාලා තිනවා. සමහරලාට හතරක් පහක් දාලා තිනවා. ඒ ඒ රසය එනතුරු. ඉතින් ඒක නිසා මේ මට හිතෙනවා ඔය ඒ රහ ඇතුල් කරන්න මම උත්සාහ ගත්ත ගොඩක්. නැත්තම් මේ මට මට ජොලියක් නැත්තම් වැඩක් නෑ. වැඩක් නෑ කියන. ඔව් ඔව්. ඒක තමයි මූලිකම දේ. බොරු නමකින් ලියපු සින්දුවකුත් තියෙනවා නේද? දෙකක් තියෙනවා. දහස්වරක් ඔබ එකක්. ඒකට දාපු නම මතකද දන්නේ නැහැ. මතක නැන්නේ. ඔව්. ඔය නිහල්ලයත් සෙවන් දෙයක්කට ඒ වගේ සින්දුවක් ලියලා මේ සෙවුනි වික්‍රමතුංග කියලා නමක් දාලා තිබ්බා. මේ සින් දෙකක් ලිව්වා එතනින් හර සින්දු ලියන වැඩි අත්තරියා. ඈ ඊට පස්සේ මට හදිසි අහම්බයක් වුණානේ අර අර මේ මේ රූකඩ පැන්ති චිත්‍රපටි. දැන් රූකඩ පැන්ති චිත්‍රපටියේ කල්පන සහ වින්දන ආරියවංස මේ සහෝදරයෝ නේ කරන්නේ. ඉතින් ඒක තාත්තාවිල්ලා තිබු සුප්‍රසිද්ධ ප්‍රවීණ ගීත රචකයෙක් යාළුවා. ඉතින් දැන් මට මේ දෙන්න සංගීතය කරන්න ඇවිල්ලා කිව්වේ මෙන්න මේ වගේ චිත්‍රපටියක් මේක මේ මේ සර්කස් කාරයක් ඉන්නවා. මේ සර්කස් ඉන්නේ මොකද මේ මේ කානිවල් කාරය. ඉතින් එයාගේ මේ කානිවල් එකේ නොයෙකුත් ඉතින් මේ වගේ තියෙන අවස්ථාවල් මේ මායාකාරී ඉන්නවා, බොරු කකුල්කාරෝ ඉන්නවා,
අර මෙයා ඉන්නව මොහොම ඉතින් මේගොල්ලන්ගේ ගීත තියෙනවා නැටුම් තියෙනවා ඉතින් මේවට සින්දු කරගන්න ඕනේ මේ තාත්තා තමයි ලියන්නේ ඔක්කොම මම මේක මියුසික් කරලා දෙන්න ඕනේ ඉතින් දැන් ඉන්න ඉන්න කල්ගත වෙනවා කුලේ අතින් ඔයක ලියෙන්නේ නැහැ ඊට පස්සේ කුලේ මේ අන්තිමට මේගොල්ලන්ගේ වැඩිත් පොඩ්ඩක් පරක් වෙනින්ද අන්තිමට කුලේට බේරෙන්න බැරි තැන කුලේකව මචං මෙලඩි හදවම මෙලඩි හදලා හැදුවෙන් පස්සේ මම ඒකට ලියන්න දැන් මට ඒතර මගේ කරේ ගැහුවා මේ මේ මෙලඩි හදන්න ඉතින් දැන් මෙලඩි හදනකොට දැන් මට අරගලු ඒ ඒ අවස්ථාවල් මට මේ හොඳට මාව මේ මේ දැනුවත් කළානේ තියෙන්නේ ඔව් ඉතින් දැන් ඒකේ තියෙනවා ඒ කානිවල් එකේ ලොකයි අර පුංචි දරියෙක් අතර තියෙන පොඩි සම්බන්ධයක් නේ තියෙන්නේ එයාත් මපත්ස් මේ කරන කෙනෙක් ඒ පොඩි ළමයාත් හරියත් ඉතින් ඒ මපත් ෂෝ එකක් එහෙම තියෙනවා ඒකේ ඉතින් මේ මේ දෙන්න එකතුනෙන් පස්සේ දෙන්න හරි මිත්‍ර වෙනවා ඉතින් ඒ දෙන්නගේ සංවාදයක් තියෙනවා ඒක තැනක ඉතින් අන්න එහෙම එක එක අවස්ථාවල මේ බොරු කකුල් කාර්යයයි ඒතර මේ සාජ්‍ය පාටියක් ඉන්න එතන නේද මේ සංගීතකාරෝ ටික ඒගොල්ලොත් ඉතින් මේ සින්දු කියනවා ඔය වගේ ඉතින් මට දැන් අවස්ථාවක් කියනවා තරංගයක් තියෙනවා මේ මේ බයිලා වගේ තරංගයක් තියෙනවා ඒක තැනක දැන් මම ඕවා හිතේ තියාගෙන එක එක දැන් හදනවා බයිද තරංගේ දානකොට මම ඉතින් මේ එක එක ටියුන් එක හදා හදා බොරු වචන ලිව්වා මේ දැන් අර අර දෙන්නගේ සංවාදයේදී අහන් ඉන්නවා නම් කතාවක් කියන්නම් කික මම දැන් මෙලඩි හදන අහන් ඉන්නවා නම් කතාවක් කියන්න ඕගි කියලා ඉතින් දැන් මම එහෙම ඒක සින්දු පහක් ඔව් සින්දු පහක් මම මේ විදිහට බොරු වචන ලියලා බොරු වචන කියන්නේ අර අර අවස්ථාවලට මම නිකන් ගැලපෙන්න නිකන් කතා කරන භාෂාවෙන් ලිව්වා කවුද එන්නේ මා සමගින් බයිලා තරඟ කරන්නට අන්න මොකෝ කියන්නේ අර අර බයිලා තරඟ ඉතින් මේ මට මතක නැහැ හරියට මම ලියපු වචන ඉතින් මේ ඊට පස්සේ මේ දෙන්න මම ඒ කරලා ඩමි රෙකෝඩින් එකක් කළා ඒකට මම වොයිස් එක අර විදියට සිං කරලා දාලා ඒතර දැන් අයිඩියා එක ගන්න පුළුවන් පුතාලා දෙන්නටත් පුළුවන් කුලේටත් පුළුවන් මම යව්වා යවලා දවස් දෙක තුනකින් මෙන්න මේ තුන් දෙනාම ආවා ඇවිල්ලා මේ වාඩිලා මේ මාමේ අපි මේ අපි අදහස වෙනස් කරගත්තා මං හිතුවා වැඩි මෙලඩිත් එපා වචනත් එපා වගේ තනගෙන පටියක් දැවතුණා කියලා ආගෙදී පස්සේ මේ මොකද්ද ඇයි පුතේ මොකද නෑ මේ තාත්තා ලියන්න ඕනේ නැත් මම හරියට අපිට ඕන දේ ලියලා තින්නේ ඉතින් මේක මේ අන්තිමට මේ අර පොඩ්ඩක් කරපු ග්‍රාම්‍යම නිකන් අමු වචන ටික විතරක් කුලේ හැදුවා අර මන් ලීප සින්දු පහම මේ චිත්‍රපටියට ඇතුළු කරා. ඉතින් මේ ඕකෙන් මේ මම චිත්‍රපට ගීත රසයෙන් ගොඩවත් වෙනවා. ඒකේ බොඩවත් වෙනවා. මං ගමදි මේ මේ ඔබේ අර මේ රජේ මේ ගුරු විද්‍යාලයේ පැත්තට යන්න ගමට යන්න කලින් ඒකේ තිබ්බ අතීතේ මේ දැන් අර හින්දු හෝටලේ තියෙන තැන මතකද දන්නේ නැහැ. දැන් ඇතර මම ඇතර අර ඒ හෝටලේ මම හිතන්නේ තියෙනවා දැන් ටිකක් ඒක නවීකරණය කරලා මේ ඉස්සර තිබිච්ච අර තෝස කඩේ කියන එක නෙමෙයි නෙමෙයි සහ මේ මේ මම මේ අර ගමන් මගක් පොත කියවද්දී මොනවයි හරි ලස්සන ඉතිහාස කතා ටිකක් තියෙනවා මේ ඕක අතරේ අර මරු එකක් තිබ්බා මේ 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 ලයිනල් ඉදිරිසිංහ මහත්තයාගේ මේ මකුළුළු මහත්තයාගේ මේ ඌට පටේ ගැන ඒක මොකක්ද ඇත්තටම මේ ඒ දෙන්නගේ තිබ්බ අරෝ නෑ ඒක තිබුණේ අර උතන ඇත්තටම හින්දුස්ථානි සංගීතය සහ දේශීය සංගීතය කියන ලොකු එකක් ඒක අපිත් ඉතින් මේ ලොකු වැටහීමකුත් නැහැ නමුත් අර අපි අපිට අර දැන් ඇත්තටම එතනක් තිබුණේ ওই රහ දැන් අපිට දැන් අපිට පෙර හිටපු මේ අපේ හිටපු මේ වසරවල තිබුණේ ශිල් මේ මොකද ඒ කියන්නේ මේ සිලබසස් වල ඔය දේශීය සංගීතය තිබුණේ නැහැ. ඒක තිබුණේ කෙලින්ම හින්දුස්ථානි රාගධාරි සංගීතය. වාදනය සහ ගායනය. දැන් ඔය අමරසිරි වීරිස් රා එතකොට වික්ටර් අයියලා අමරසිරි අයියලා මේ ඒ වගේ විජයරත්නන් තුලා ඒ අර ඒ ඉගෙන ගන්න කාලේ බණ්ඩාරනාථ උදලා ඒගොල්ලන් ඉගෙන ගන්න කාලේ මේ මේ
භාරතීය මේක තමයි තිබුණ. පස්සු කාලෙදී දැන් මකුළුවලුව මේ සිංහල සංගීත මේ මකුළුවලු මහත්තයා සිංහල කියන්නේ දේශීය සංගීත ක්‍රමයක් හදන්න උත්සාහ කරානේ ආනන්ද ජයසිංහ ලයන රංගවල මේ ගොඩක් හිටියා මට වීරසේන ගුණතිලක එවැනි කණ්ඩායමක් මේ දැන් මේ දේශීය සංගීතයේ සීදේස් ගුණතිලක ඒ ගැන පරීක්ෂණ කරනවා ගම්බලට යනවා මේ තන හොයාගෙන එනවා උමු කියලා දැන් කොහොම හරි දේශීය සංගීතය කියන එක පාසල් අධ්‍යාපනයටත් ඇතුල් කරා ඉතින් ඒකේ මේ ඊට පස්සේ පාසල් අධ්‍යාපනයෙන් එවිල්ලා දැන් අපේ මේ උසස් අධ්‍යාපනයෙන් අපිට තියෙන දැන් සිංහ මේ සංගීතයේ ඒ අපේ විද්‍යාලයටත් මේක ඇතුල් කරා. ඉතින් අපිට ඇත්තටම ඒ කියන්නේ ඒ කාලේ හැටියට අපි හිතන විදිහට දැන් ඒක අපි දන්නවා ඒක අපි හිතපු විදිහ වැරදි කියලා. මෙලෝ රහක් නැහැ. උදාහරණ ಭಾರತೀಯ සංගීත ශාස්ත්‍රීය සංගීතයේ තියෙන රස ඒ භාවයන් ඒ අලංකාර ඒව මොකුත් මේ මේකේ නැහැ බොහොම නිතින් අර නිකන් පද හතරක් තමයි වචනත් ඉතින් ඔය සාමාන්‍ය දේවල් ඒවනේ මේ මේ පරීක්ෂණාත්මක මේගොල්ලෝ හොයාගෙන තියෙන්නේ. ඔව්. ඉතින් ඒව තමයි දැන් මේ සිලබස් එකට අතුල් කරලා තියෙන්නේ ස්වර 3යි 4යි කින් හැදෙන මේ තනුවක් තමයි ඒවයි තියෙන්නේ. ඉතින් ඔය ප්‍රශස්ති වගේ ඒව නම් පොඩ්ඩක් ඒව වීදෙනවා. ප්‍රශස්ති කියන්නේ ටිකක් ඒක ಭಾರತීයට සම්බන්ධ දේවල්. නමුත් ඒගොල්ලෝ ඒක දේශීය සංගීතයේ හැටියට තමයි ගත්තේ. ඉතින් ඕක මේ අපි අපිත් ඉතින් එතකොට මේ මේ රහක් නැහැ කියන පැත්තේ හිටියා. එතකොට ලයනල් එදිරිසිංහ මහත්තයා අරෝකේ පතාක යෝධයෙක් වගේ අර අර පැත්තේ ලොක්කා. දැන් ඔහොම වෙලා ඉඳලා මේ මේ ලයනල් එදිරිසිංහ තමයි මෙතන තිබිච්ච බාධාව මේ මකුළුළු මහත්තයාට මේ මේක තවදුරටත් මේ අපේ සංගීත විද්‍යාලය තුළ ව්‍යාප්ත කරලා මේ මේ දේශීය සංගීතයේ තවදුරටත් මේ සිලබස් එකේ ඇතුල් කරලා මේක ටිකක් ඒක ඉදිරියට ගෙනියන්න. ඉතින් ඒ තිබුණ එකම බාධාව විශ්‍රාම ගියා. ඔව්. ලයනල් එදිරිසිංහ මහත්තයා. විශ්‍රාම ගියන් පස්සේ ටක් ගාලා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලොක්කා තමයි මේ අධ්‍යක්ෂතුමා තමයි මකුළුළු මහත්තයා. ඉතින් මකුළුළු මහත්තයාට උමනා වුණා අර එයාගේ සගේ කවුරු හරි මේකට මේකේ මේ විදුහල්පති තනතුරටපත් කරන්න. ඒකට අපි ශිෂ්‍ය සංගම් වලින් විරුද්ධ වුණා. ඒ දවස ශිෂ්‍ය සංගමේ සභාපති සභාපති. ඔව්. ඉතින් අපි ලක්ෂ්මන්, ඉතින් බන්දුල, ආනන්ද වීරසිරි, ලෙස්ලි ඔය කඩිය ඔක්කොම අපි හිටියා බණ්ඩාරලත් හිටියා. ඔව්. ඉතින් ඔක්කොම දැන් මේ 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 මතේ වෙනුවෙන් තමයි පෙනී ඉන්නේ. ඔව්. ඉතින් කීප දෙනෙක් ඉතින් අර ඒ සිංහල සංගීතයේ පැත්තේ ඒ ඒ පැත්තටත් හිටියා. ඉතින් නමුත් බහුතරයේ හිටියේ මේ 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 පැත්තේ. ඉතින් ඒ නිසා අර ඒ එවැනි කෙනාට වඩා සුදුසු අපි අපි යෝජනා කරා කවුරුත් නැති මුළු පොඩි රටේ හඬකුත් ගන්න පුළුවන් කියලා අමරදේව මහත්තයා. ඔව්. අමරදේව මහත්තයා යෝජනා කරා විදුහල්පතිකමට. ඒතුරු නිකන් මාධ්‍ය වලිනුත් අපිට පොඩි සපෝට් එකක් වෙනවා. රජේනුත් ඉතින් කවුරුත් දෙන්නේ අමරදේව ඉල්ලන්නේ මේ කොල්ලෝ ගෑ ගන්න. ගෑ ගන්න. ඉතින් අනිත් නම දන්නේ නෑ. නිදාගත්ත හැමත් උනා නේද? පාරේ නිදාගත්ත හැමත් උනා. ඉතින් ඒ මොකද්ද ඒ උත්සවයකට මේක දැන් අර අලුත් මේ මේ තනතුර පත්කරන්ද මගලුණු මහත්තයා එනවා කියලා තමයි තිබුණේ. ඉතින් මං කිව්වා එන්න දෙන්නේ නැහැ මේ කස්සට එන්න දෙන්නේ නැහැ කියලා ගේට්වේම පහරහට මේ මේ නිදා ගන්න ඔක්කොම සෙට් වෙලා හිටියා. ඊපස්සේ මේ අර මේ ඇතුලේ ඉන්න ඒගොල්ලන්ගේ හිතවත් අය ෆෝන් කළා මෙතන කලබලයක් වෙයි එන්න එපා කියලා මගලුණු මහත්තයා දාවේ නැහැ. කොහොම හරි දවසක් අපි වරක් කරගත්තා. පහුවදා අමරදේවසේ විදුහල්පති කළා අපි දාගත්තා. ඒකට ලක්ෂ්මන් ජයකොඩි ඇමතිතුමා හිටියනේ ඒ කාලේ සිරිමා රජි ආරක්ෂක එයා උදව් කරා. මොකද එයාත් ඇවිල්ලා ওই හින්දුස්ථානි සංගීතය පිළිබඳ බොහොම මේ ආදරය කරන එයාගලංගි සීයල මුත්තල හැම මේ 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 ඔය නූර්තිගි කට්ටිය සහ මේ මේ දැන් ඔය සාමාන්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලේ මේ එක විශ්වවිද්‍යාලයක් ඇතුලේ මොකක් හරි ශිෂ්‍ය සංගම් අරගල පවත්ද්දි සසු විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංගම් වලින් එහෙම ලොකු සහයෝගයක් හම්බ වෙනවනේ. ඒ වගේ මේ මේ සමකාලීන SBD සනායක SBD සනායක තමයි අපි මොකද ඒතකොට අපි අර ජාතික ශිෂ්‍ය සංගමයේ කියන එක තමයි අපි අපි අනුබද්ධ වෙලා හිටියේ. ඒක ඇවිල්ලා කමියුනිස්ට් පක්ෂේ ශ්‍රී ලංකා කමියුනිස්ට් පක්ෂයට සම්බන්ධයි. ඔව්. ඉතින් අපි උංගක් වෙලාට ඔය රැස්වීම අපිට දැනුවත් කරන්නේ මේ ඔය බොරැල්ලේ තිබිච්ච කමියුනිස්ට් කාර්යාලේ.
SB හම්බුනේ එතෙන්දි තමයි SB එතකොට ජයවර්ධනපුර ශිෂ්‍ය සංගමයේ සභාපති. ජයවර්ධන විශ්වවිද්‍යාලය. ඔව්. ඉතින් ඊට පස්සේ අපි බොහොම මිත්‍රය වුණා. ඒ මිත්‍රත්වයේ තුළින් මගේ බිරිඳ මම ආදරය කරපු මේ ඒ කාලේ එයාගේ හොඳම යාළුවෙක් තමයි SB මේ දැන් අද විවාහ වෙලා ඉන්නේ. ඉතින් ඒ වාගේ අපේ සම්බන්ධකම එහෙම දේවලුත් වුණා. අදට තියෙනවා ඒ සම්බන්ධක යාළු මිත්‍රකම. ඔව් යාළු මිත්‍රකම තියෙන දැන් බයයි යාළු. දැන් බය කියන දේවල් වල මේ කියන එක මේ නෑ කියනවා. අපි යමුද පළවෙනි මතක පදේ රුවන්ගේ. මොකද්ද පළවෙනි මතක පදේ? ජීවිතේ මතකත් එක්ක ගැට ගැහෙන මොකක් හරි එහෙම එකකට වැදගත් මට හිතෙනවා පැන මඩ කඩಿತಿ. හේතුව ඇත්තටම මේ ඒක හරි අනුවේදනීයයි ඒ පදවැලෙන් එන තේමාව. උගක් වෙලාවට ඔය මහින්ද චන්සලිකර ලියන්නේ කවි රටාවට. ඉතින් මම ඇත්තටම තනු දාන්න පැරි කැමති නෑ මේ ඔය හතරපද කවි වලට. මොකද පොඩි මේ අපි එක රාමුවකට කොටු වෙනවා. මේකක් විහිදන්න බැරි කම. තනුවක් එහාට මෙහාට ලස්සන කරන්න බැරි කම. නමුත් ඒකට අර මගේ හිතේ තිබිච්ච ඇල්මද හින්දද කොහෙද හොඳ තනුවක් නිර්මාණය වුණා. ඉතින් ඒක සුනිල් හොඳට ගායනා කරා. ඒක අදටත් මේ ගුරුවරුන් වෙනුවෙන් කතා කරන ගීතයක් හැටියට බොහෝ දෙනෙක්ගේ අගේට පාත්‍ර වෙලා තියෙනවා. සමහරවිට ලංකාවේ බහුතර පාසල්වල මේ අර උදේ කාලේ ප්‍රචාරය වෙන අනිවාර්ය ගීතයක් බවට ඒ ගීතය පත් වෙලා තියෙනවා. හැබැයි අර දැන් අර අපේ යුගයේ ගැන අපේ යුගයේ හිටපු ගුරුවරු ගැන තමයි ඔය කියන්නේ. දැන් ඉන්න ළමයින්ට නම් ඕක ඒ චිත්‍රයේ නැවෙන්නේ නැහැ. දැන් ටිකක් මේක වෙන වෙන විදිවලට විවිධාංගීකරණයට ලක් වෙලානේ තියෙන්නේ. ගමෙන් කොළඹ එන්න ප්‍රධාන හේතු උනේ මොකක්ද? නැත්තම් දැන් ස්ථීර පදිංචි කරුවෙක් වෙලානේ මේ මහරගම. එතකොට දැන් නුවරඑළියෙන් වගේ ඒ කියන්නේ ඊට ආසන්න බ්ලැක්පූල් වල ඉඳලා මේ කොළඹ එන්න ප්‍රධාන එහෙම උනේ. ඇත්තටම මේ දැන් වැලිමඩ මම සංගීතය හදාරන්න ආරම්භ කරේ. එතකොට මට හම්බුණා මගේ වාසනාවට ඉතාමත්ම විශිෂ්ට ගුරු තුමෙක්. KVS පෙරේරා කියලා. අදෝයින් මේ ඔය තරුණ සංගීතවේදී වෙන මේ ඩෙනිස්ට පෙරේරා. ඔව්. එයාගේ තාත්තා. ඉතින් එයා ඇවිල්ලා මේ තාගෝර්තුමාගේ ගෝලියෙක් එම ශාන්තිනිකේතනේ එහෙම ඉගෙනගෙන ආනන්ද සම්රගුණ මහත්තයලත් එක්ක එකට ඉගෙනගෙන මේ චිත්‍ර ශිල්පය මූර්ති ශිල්පය කියන්නේ ඒ ශාන්තිනිකේතනේ කියන්නේ මේ විශාල මේ සංගීත නිකේතනයක් කලා නිකේතනයක්. ඉතින් මේ හැමදේම හරිම මේ දක්ෂතා තියෙන ඒ වගේම සාහිත්‍ය පිළිබඳ රචනය පිළිබඳ හොඳ හැකියාවක් වෙන පුදුම ගුරු දේවෙක්. ඉතින් මේ එතුමාගේ මේ ලැබුණ මේ දැනුවත්කම තමයි එතුමාගෙන් ලැබිච්ච දේවල් තමයි මගේ ඔළුවේ හරියටම පැලපදියම් වුණේ. එතුමා තමයි මේ ශාස්ත්‍රීය සංගීතය පිළිබඳ අපේ හිත තුළ ඒ හරීරීව රෝපණය කළේ. ඒ මේ රස භාවයන් අපි ඇති කළේ. ඊළඟට අපිට ඒ උදාහරණ ගීත මේ උදාහරණ සංගීත ඒවා අපිට අහන්න සලස්සලා ඒවා මේ අපිව ප්‍රිය කරන්න පුරුදු කළේ. ඉතින් ඊළඟට මේ මට සංගීත කාමරයට මම ගියාම නිකන් නිදහස් කාලයක හරි ඔෆ් පීරියඩ් එකක මම හැම භාණ්ඩයක්ම අතපත ගන්නවා. එයා ඒකට මාව මේ උනන්දු කරනවා මිසක් කවදවත් මේ මම කරේ නෑ. ඉතින් මම සිතාරයත් ගන්නවා පොඩ්ඩක් ওই මැන්ඩලින් නැතිබොත් ඒකත් ගන්නවා. ඔහොම කියලා සිතාරයකට මම වැඩිපුර පුරුදු වුණේ. ඉතින් ඒවත් කියලා දෙනවා. ඉතින් අපි ගායන තරඟවලට ඉදිරිපත් වුණා. ඉතින් වැලිමඩ මධ්‍යම විද්‍යාලයේ හැමදාම ඌව පළාතේ හොඳම ඒ තරඟයක් දෙන්න කිසිම විද්‍යාලයක් තිබුණේ නෑ. අපි හැමදාම හැම අවුරුද්දෙම මේ අපි පළවෙනි. ඉතින් සමස්ත ලංකා තරඟ වලටත් අපි දෙපාරක් විතර ආව. මම සමස්ත ලංකා එකකෙදි ජයග්‍රහණය කළා. ඒකල ගායනයේ ඇඩිට.
ශාස්ත්‍රීය. ඉතින් ඒ වගේ හරිම සුන්දර කාලයක් තිබුණේ. මම මට විද්‍යා විෂයන්, ගණිත විෂයන් තෝරා ගැනීමට හැකියාව තිබියදී මම කලා විෂයන්ම තෝරගත්තේ සංගීතය නිසා. නමුත් අවාසනාවට ඕ ලෙවල් සමත් වුණාන් පස්සේ මම අපේ කේවිස් පෙරරා මැතිතුමාට මේ ස්ථාන මාරුවක් ආවා. ඊට පස්සේ එතුමා අස්සෙලා ගියා. ටික කාලයක් කවුරුත් මාවි නෑ. ඊට පස්සේ මට නිකන් පාසලේ කිසිම මේක රසයක් නැතුව මේ ගියා වගේ තිබුණා. මට යන්න නෑ කාමේ මේ මේ ඒක නිකන් අර චිත්‍රපටයක වෙන්නුවත් වගේ මියුස් සංගීත කාමරේ වහලා. ඉතින් අර මගේ තිබිච්ච සුන්දරම ස්ථානය ඒවා ඒ කොම නැතිවට නිකන් අර මානසිකව හරි ප්‍රිය උපදවන තැනක් බවට පත් වෙනවා ඒ කාලේ. ඊට පස්සේ මං ගෙදර ඇවිල්ලා හැම්බෙලිම් කියන මට ඉස්කෝලේ ඉන්න බෑ දැන් මෙහෙම කියලා. ඉතින් එතකොට මට දොස් කියනවා මං අපි කිව්වනේ ඔය කලා විෂයන් තෝරගන්න එපා කියලා. ඉතින් එහෙම තියෙද්දි ඉතින් මම අර හැමෝගෙම දොස් අහන්නත් නෑ. ඒ නිසා කොහොමාරි මට ඉස්කෝලේ යන්න බෑ මේක නම් වෙන මට වෙන ස්කෝලයක් කොහොමාරි හොයලා දෙන්න කියලා තියද්දි මේ අපේ එතකොට ලොකු අයියා හිටියේ මර්වින් කියලා අයියා. එයා හිටියේ කොළඹ පන්නිපිටියේ. ඉතින් මම ওই නිවාඩුවට ඉස්සර ඉඳලා හිටලා එනවා පන්නිපිටියේ ධර්මපාලේ මගේ ඇහි ගහ ඇහි ඇහැගහිලා තියෙනවා. ඉතින් මම අයියට කිව්වා මම ওই ධර්මපාලට දාලා දෙන්නකෝ. මම හිතුවේ ඒ ඉස්කෝලේ වල හොඳට සංගීතය ඇති එහෙම ගියා. ඉතින් කොහොම හරි අයියා එක කරලා දුන්නා. ඒ ගියන් පස්සේ ඒකත් නැහැ. එතනත් හරියට සංගීතය ඉගෙන ගන්න ගුරුවරයෙක් හිටියේ නැහැ. ඊට පස්සේ ඉතින් ටිකක් ඉගෙනීම අර මේ කඩා කප්පල් වුණා. රිට් සිනමා ශාලා මර්වින් අයියයි රාජයයි කියන්නේ දෙන්නේ. ඉතින් ටිකක් කොහොමාරි මම ඒ ලෙවලුත් විෂයන් දෙකයි සමර්ථ වුණේ. ගෙදරින් ලොකු දෝස් මුරයක් ආපහු මාව නුවරෙලියට ගෙන ගත්තා. දැන් මම මුකුත් නැතුව නිකන් නුවරෙලිය ඉන්න ගෙදරට වෙලා ඉන්න. ඉතින් ඒක තවත් ප්‍රශ්නයක්. තරුණ කාලේ ඒ කාලේ තමයි ඔය පන්ති 18 කතන්දරේ පන්ති පහ මේ ඔය යන කතන්දර අපි මන් දන්නවා මගේ යාළු ඒවට යනවා. ඉතින් සමාලයට මේ මමත් සමාලයට යන්න ඉඩ තිබුණා. නමුත් හොඳ වෙලාවට මගේ වෙලාවට තව කිත්සිරි අලුත් ගිය කියලා නුවරෙලි ගාමිණී විද්‍යාලයේ හිටපු සංගීත ගුරුතුමෙක් මගේ ගැන ආරංචිලා මට එන්න කිව්වා. ඊට යා මගෙත් එක්ක කතා කළා. මම ඉගෙනගත්ත කොච්චරද බලලා එතනින් එහාට යා උගන්නන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒ ප්‍රින්සිපල්ටත් කියලා ගාමිණී විද්‍යාලේ මොකද මං ඒ ලෙවල් එකපාරනේ කළා තිබුණා. ඒකට මට තව සෙකන්ඩ් ෂයි කරන්න චාන්ස් එකක් තියෙනවා. පස්සේ මං අලුත් ගැසර් එක ටිකක් දුරට ඉගෙනගෙන යනකොට දවසක් පට ගෙල්ල ගැසට් පත්‍රය පෙන්නුවා. මෙන්න සංගීත විද්‍යාලයට මේ ශිෂ්‍යයෝ ගන්නවා මේ මේ ඉතින් ආදරේ ඔබ ගිලන්නේ ගුරුවර කතා මෙන්න මේකට දාපන් කියලා. ඊට පස්සේ මම ඒක ඇප්ලයි කරා. මේ ඒකට ඉන්ටර්වියු ආවා. මම සංගීත විද්‍යාලයට ඇතුළු වුණා. එහෙම තමයි වුණේ. ඒගොල්ලන් තාම ජීවතුන් අතර ඉන්නවද? ඔය උගන්නපු ගුරුවරු කිසෙ ඉන්නවා. කේවිස් නැති වුණා. නැති වුණා. තාම බලන්න කරන්න යනවා හැම එහෙම අවස්ථාවක. කේවිස් මේ මේ අලුත් ගෙස ඉඳලා හිටලා තාම ගහනවා. මොකද මේ මේ ඔය නදීක මට එක වරක් කිව්වා මේ ඔය ගමේගේ ට්‍රිප් එකක් ගිය වෙලාවක ඔය ගමට ගියාට පස්සේ හරියට සංවේදී වුණා මේ අනංකල් මේමයි මේ සෑහෙන්න මේ මේ ගැන අතීතයේ ඉතින් ඔක්කොම සියලු මතක තියෙන්නේ ගම ඇතුළේනේ. දැන් කොළඹට ඇවිල්ලා ගුරු විද්‍යාලයට ඇවිල්ලා ඊට පස්සේ ගුරුවරයෙක් විදිහට පත්වීම් ලැබලා අර දැන් සාමාන්‍යයෙන් එකල නෙමෙයි මේකලත් ඔය ග්‍රාමීය පරිසරත් එක්ක ජීවත් වෙන දෙමව්පියන්ගේ තියෙන බලාපොරොත්තුවක්නේ ළමේ ගුරුවරයෙක් වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් කරනවා වගේ හැඟීම. ඔක දෙමව්පියන්ගේ තියෙන සාමාන්‍ය බලාපොරොත්තු. ඉතින් ඕක මම හිතන්නේ දැන් අර මේ මේ වර්තමානයේ මේ කොළඹ හා නාගරිකව ජීවත් වෙන දෙමව්පියන්ට නැති වුණාට තාමත් ග්‍රාමීය දෙමව්පියන්ගේ ඔය බලාපොරොත්තු ඒ විදිහටම තියෙනවා. ඒ වගේම බලාපොරොත්තුවක් තියෙන්නේ නැතිනේ මේ අම්මටයි තාත්තටයි. එතකොට ඒ බලාපොරොත්තු ඇතුලේ අපි අර දේවල් අපේ ජීවිත ඇතුලේ ජයග්‍රහණය කරාම අපට පෙරලා ඒගොල්ලන්ට ඒවා සලකන්න කරන්න එහෙම අවස්ථාවක් ජීවිතය ඇතුලේ නිර්මාණය වුණාද? එහෙම වුණේ නැහැ. ඇත්තටම දැන් තාත්තා නම්
මම අවුරුදු 13 දී නැති වුණා. ඉතින් තාත්තට එතකොට මං මගේ ගැන ලොකු බලාපොරොත්තු මොනවා තිබුණත් දන්නේ නැහැ. එහෙම මං හිතන්නේ يعني එහෙම එකක් මට දැනෙන්නේ දැනিলা නෑ. දැනিলা නෑ. නමුත් අම්මා නම් ඉතින් හිතුවේ මම හොඳට ඉගෙනගෙන මොකක් හරි අයියලා මේ හිතුවේ එහෙමයි. නමුත් අම්මත් දැන් මම සංගීත විද්‍යාලයට ඇතුල් වෙනකොට අම්ම ජීවත් වුණ අතර හිටියා. නමුත් ඒකේ ටිකක් කාලෙකින් ගිහිල්ලා මම ටිකක් ඔය ගුවන්විදුලියේ අස්සේ ගිහිල්ලා පොඩි ආධුනික වැඩසටහන් කරලා ගීතයක් දෙකක් මේ ගුවන්විදුලියේ ඒ කියන්නේ ආධුනික වැඩසටහන් සමහර වෙලාවෙ සමූහ ගායනා තමයි තියෙන්නේ. ඉතින් එහෙම තැන් ගායනා වෙද්දී අම්මා අහගෙන සන්තෝෂ වුණා. නමුත් ඒකත් වැඩි කල් ගියේ නැහැ අම්මත් මේ 1975 දී වගේ. ඒ කියන්නේ මම යන්තම් හිස ඔසවගෙන ඉන්න කාලේ සංක්ෂේත්‍රී මම. මම හරි සංවේදී කතාවක් කිව්වා. ඒකේ මම ඒ ටිකක් ඒක එහෙම ඇහුවෙත් මේ මොකක් හරි ඔබ සාරියක් කරන් දෙන්න හරි මොකක් හරි. ඔව් ඒක තමයි මගේ මම අර මුල්ම අරට මම ගුරුපත් වීමක් ලබා ගත්තේ රජේ නෙවෙයි ඇත්තටම මුල්ම ගුරුපත් වීම ලැබුණේ මට ඩී.එස්. සේනානායක විද්‍යාලයේ. ඒකටත් උදව් කරේ අර කිත්සිරි අලුත් ගේස එතකොට ඩී.එස්. එකට ඇවිල්ලා. එතන මම සංගීත විද්‍යාලේ. ඉතින් එතන තව වේකන්සි එකක් තියෙන දැකලා මේ අලුත් ගේස එකව ඔබ part time මේක උගන්වන්න කිව්වා. ඊට පස්සේ මේ මම ඒකට සම්බන්ධ වෙනවා කියලා මුලින්ම 1975 වැටුප අරගෙන සාරියක් අරගෙන ගන්න එතනදි තමයි අම්ම නැති වුණේ. හරියටම පෙබරවාරි මාසේ. ඉතින් ඒක මම මගෙත් එක්ක බොහොම හිටපු මේ මිත්‍රෙක් හැටියට ඒ කාලේ ඇසුරු කර يعني කුමාරදාස පුතන්ට. ඔව්. ඉතින් මේ මගේ අපි මේ විස්තර මම ඒකෙන් මං කම්පා වෙච්ච හැටි මට ඇති වෙච්ච මේ කනගාටුව සියල්ල සපු එක මගෙන් උකහාගෙන ලස්සන ගීතයක් හදලා දුන්නා මට. රාජිකයිමා කියලා සින්දුව. මගේ පළවෙනි සරල ගී වැඩසටහනට අම්ම වෙනුවෙන් මම ඒ ගීතය ගායනා කරා. මේ වික්ට්‍රය තමයි ඒකට ටියුන් එක දාලා දුන්නේ. සාමේ පන්ති පහ ගියදිත් මට මතක් වුණේ දැන් ඔය මේ ඒ වෙලාවේ තිබ්බේ තරුණ නැගිටීම සහ අරගලය සහ මේ ප්‍රේමයත් එක්ක ලොකු ළඟ සම්බන්ධයක් තියෙනවානේ ප්‍රේමේ ප්‍රකාශ කිරීම. ඒ කියන්නේ 69 නම ඇතුල් වෙන්නේ මේ සංගීත විද්‍යාලයට. ඊට පස්සේ 70 මේ 70 අවුරුද්දේ නෑ 71 අවුරුද්ද. 71 වසරේ මුල හරියේදී ඔය මම දැන් මම විවාහ වෙලා ඉන්න මගේ බිරිඳ නැටුම් විද්‍යාලයට ඇතුල් වෙන්නේ. දැන් අපිට අපේ විද්‍යාල දෙක මේ මූන්ට මූන්ලා තියෙන්නේ. ඉතින් අපිට දැන් ඇහැ ගැහෙනවා මේ අලුතින් ගන්න රූපයක් දැක්කොත් නිකන් ඇහැ ගැහෙනවා. ඉතින් එහෙම ඇහැ ගැහිලා තියෙද්දි ඉතින් කෙලින්ම විවෘතව එහෙම ප්‍රකාශ කරන්න දැන් ඉන්න තරුණයෝ වගේ අපි එහෙම ගතියකුත් තිබුණේ නැහැ. ඉතින් නමුත් අපි ආශ්‍රය කරනවා. ඉතින් එහෙම තියෙද්දි මම මගේ පන්ති හිටම මිතුරියකට කිව්වා මේ මම මේ මගේ අදහසක් තියෙනවා කියලා ගිහිල්ලා අහලා බලන්න කියලා. ඊට පස්සේ ලොකු සාර්ථක පිළිතුරක් හම්බුනේ නැහැ. දවසක් අපි මේ පාසල් භූමිය සුද්ධ කරන්න මේ ශ්‍රම දානයක් කළා විද්‍යාල දෙකේමයි. ඊට පස්සේ මගේ ඇඟිල්ලක් කැපුණා. මේ උදැල්ලක් ඊට පස්සේ කෙනෙක් මට ලේන්සියක් දුන්නා ඒක ඇඟිල්ලකට ගහගන්න. ඉතින් ඒ වගේ හරි ලස්සන සිදුවීම් වුණා. ඒවා තමයි මේ අර අකමැති නෑ. නෑ. කැමැති කියලා කියන්නේ නෑ. නෑ. මේ ඒ වගේ මේ පොඩි පොඩි සංඥාවල් ආවි එහෙමයි. ඊට පස්සේ අපි දන්නේ නෑ මොකද්ද කියලා 75 අප්‍රේල් 5 ඔව් 71 අප්‍රේල් 5 ඔව් දරුණුම දවසක්
අපි දන්නේ නැහැ හැබැයි ඕක අපි මොකද අපි ඒවට සම්බන්ධ වෙලා හිටියේ නේ අරගලයක් පිළිබඳව රට ඇතුලේ එහෙම තිබුණා ඒකම කලබලයක් තියෙනවා නමුත් මේ මේ මෙහෙම වෙයි කියලා එහෙම අපි දන්නේ නැහැ නමුත් අපි ඇත්තටම හතරවෙනිදා එතනත් හරි ලස්සන කතාවක් තියෙනවා හතරවෙනිදා අපි රත්නපුරේ යාළුවෙක්ගේ මේ මේ ගෙදරක මගුල් ගෙයක් තිබ්බා අපි ඉස්සරම මගුල් ගෙවල් වලට බජව් දාන්න යනවා මගුල් ගෙවල් වල සංගීත කරන්න අපි අපි හිටිය රාජසිං කියලා රෙකෝඩින් ගන්න මම සර්පිනා ගැහුවා ලක්ෂ්මන් එහෙම වයලින් ගැහුවා බණ්ඩාරනාතවද වයලින් ගැහුවා බන්දුල සිං කරන ආනන්ද සිං කරන අපි ඔහොම කණ්ඩායමක් හිටිය දාදෙනි තව මෙදගංගොඩ කියලා හිටිය මේ අපේ මිත්‍රේ ඉතින් අපි කණ්ඩායම රත්නපුරේ යන්න එදා තමයි තීන්දුවේ මේ මේ අර මගුල් ගෙදරට යන්න එනවද කියලා අපි කොහොම හා යන් කියලා ඕන දෙයකට ඒක දැස්ස හා කිව්වොත් හා ඊට පස්සේ කුරුඳුත්ත පොලිසියට ගිහිල්ලා කුරුඳුත්ත තැපැල් කාන්තෝරුවට ගිහිල්ලා අපි ගෙදරට විදුල මේ ටෙලිග්‍රෑම් ගහුවා මේ අද එන්නේ නැහැ හෙට එන්නේ කියලා අද අපි මෙහෙම රත්නපුරේ යනවා කියලා ඊට පස්සේ අපි අර මගුල් ගෙදර ගිහිල්ලා ඒ ඒ පහුවදා තමයි ආවේ පහුවදා අපි හරියටම අප්‍රේල් 5 දැන් අපි 4 තමයි මේ ගියේ රත්නපුරේ අමරසිරි 5 බලනකොට මේ මේ එදා තමයි කලබලේ පටන් අරන් තියෙන්නේ අපි දන්නේ නැහැ මොකද ඉතින් කොමාරි එදා විද්‍යාලේ වහන්ඳ වගේ තීරණ කරා දැන් එදා මේ මේ කොමාරි මේ මේ අර හිතේ තියෙන දේ කියා ගන්නත් ඕනනේ එදා කතා කරා කතා කරලා පස්සේ ඉතින් ඒක කැමති අපි දෙන්න එකඟතාවයකට ආවා නමුත් අවාසනාව කියන්නේ මාස කියන්නේ දින නියමයක් නැතුව විද්‍යාලේ වැහුවා ඒකත් ගන්න ලැත්තනම ලොප් වුණා වගේ වැඩක් නැහැ ඒකත් හරි සුන්දරයි මොකද ඒ කාලේ ටෙලිෆෝන් අරවම නැහැ අපි මේ තැපෑලෙන් ලියුම් ලියනවා ඒක හරිම සුන්දර කතාවක් නේ ඔව් ඔව් ඒ ඒ ඔය මේ මේ ලව් ලෙටර්ස් ලියන එක කියන්නේ අසුවෙන් පස්සේ પરම්පරාවට ඒක නෑ නෑ ඒ කියන්නේ සාහිත්‍යයේ තියෙන ඉතින් අපි ලස්සන සින්දු ගැන ලියනවා ලස්සන මේ පොත්පත්වල තියෙන උද්ෘත ලියනවා ඉතින් ඒ හරිම රසවත් දවස් 3-4කට සැරයක් එහෙන් එකක් එනවා ඒක මට මම උත්තර දෙන්න ඒ ඒ මාස 5ක් විතර වහලා තිබුණා. ඔව්. ඉතින් ඒක හරි සුන්දර කාලයක්. කිට්ටුවේ නැති වුණාට පුදුම විදිහේ බැඳීමක් ඇති වෙනවා. ඉතින් අර අර හතරේ කතන්දරේ අප්‍රේල් 4 ගිය ගමනේ පොලිසියෙන් මේ ඊට පස්සේ අපි ස්කෝල මේ මේ වැහුවනේ විද්‍යාලේ වැහුවා. අපි ගෙවල් වලට ගියා. නමුත් ලෑන්ලෙදිස්ටික මහත්තයා හම්බින්ද කුරුඳුත්ත පොලිසියෙන් ඇවිල්ලා තියෙනවා. අර අපි කණ්ඩායමක් අතනින් ටෙලිග්‍රෑම් ගහලා අද ගෙදර එන්නේ මේ කියලා ටෙලිග්‍රෑම් ගහපු එක ඒක මේ සැක සහිතයි කියලා මේ රජයේ සංගීත විද්‍යාලේ අහවලු අහවලු මෙන්න මේ නම් තියෙන ලයිස්තුව මේ ඉන්නේ කොහෙද ඒගොල්ලන් කොහෙද ඉන්නේ අපිට හම්බෙන්න ඕනේ මේ මේ දැන් හොයනෝනේ හැමතැනම පස්සේ මිස්ටර් ඉදිරිසිංහ කියලා තියෙනවා පිස්සුද මේ කොල්ලු මගේ කොල්ලු ඒ වට යන්නේ උන්නේ මේ මේ බජව්වකට ගිහිලා තින්නේ මම දන්නවා ඒක මේ ඒ හින්දා එහෙම මේ වගේ නැහැ මේ අපේ එතකොට ආරක්ෂක ඇමති ලක්ෂ්මන් මේ ජයකොටි මහත්තයාගේ යාළුවෝ මේ ඔක්කොම කොල්ලෝ එහෙම ගිහිල්ලා අපි ඔය එතනින්ම බේරගත්ත මේ මේ මුකුත් නැත්තම් අපි ඔය කූඩුවේ දානවා කිල්ල ඒ වෙලාවෙ තිබ්බ තරුණ නැගිටීම ගැන රොහණ කළා මොකක් හරි අදහසක් තියෙනවද ඒ කියන්නේ ඒක හරිද වැරදිද මොකක්ද ඒක නිකන් අපි තරහදී කියලා දාලා කිරලා බැලුවොත් එහෙම මට ඇත්තටම ඒක ගැන කියන්නේ මෙහෙමයි ඒ ඔය කණ්ඩායමම තමයි සිරිමහ බණ්ඩාරනායක මහත්මයාගේ රජේ පිටවඬ මේ මේ විශාල දැවැන්ත මේ මේ කාර්යයක් කළේ කියන්නේ මට මතකද මහින්ද විජේසේකර මේ මේ ඔය හිටපු මේ ඇමතිතුමාලා එහෙම ඊරියොල්ල මහත්තයාගේ ආසනේ ගිහිල්ලා කඳවුරු බැඳගෙන මේ 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 විරුද්ධව වැඩ කරේ එක්සත් ජාතික පක්ෂ රජයට ඉතින් ඊට පස්සේ පසු කාලයේදී මේ මේ කැරල්ල ගැහුවේ ඒ පිළිබඳව ඇත්තට මට එහෙම අවබෝධයක් නැහැ ඇත්තටම. නමුත් ඔය ලයිනල් බෝපගේ එතකොට නන්දන මාරසිංහ ඉක්ිනයි මගෙත් එක්ක බොහොම හිතවත් වුණා පසු කාලයේදී. ඒ පසු කාලයේදී හොඳටම හිතවත් වෙලා දැන් ඒ ඔය පක්ෂ තහනම එහෙම ඉවත් වුණාන් පස්සේ මම ඒගොල්ලන්ව ඇසුරු කරා.
මොකද මාලවා ගොඩාක් ඒගොල්ලන් ඒගොල්ලන්ගේ අවශ්‍ය කරන සංගීත කටයුතු වලට මම මේ නිර්මාණ දායකත්වය ලබා දුන්නා. විමුක්ති ගී වල ඒ වගේ. එතකොට ඇත්තටම අපි හැම වෙලෙම මේ එක්සත් ජාතික පක්ෂ රජයක් කෙනෙකුට අපි විරුද්ධයි. ප්‍රගතිශීලී රජයක් සිටිද්දී අපි හැම වෙලෙම ඉති ඒ කඳවුරේ. ඉතින් දැන් එන්නම් පෙරරා පීටර් කෙනමන් කොල්විනාඩි සිල්වා මේ රජේ හිටියනේ සිරිමාව වන්න. එතකොට ඇත්තටම අපි හිටියේ ඒ පැත්තේ. කියන්නේ එහෙම මොකක් සම්බන්ධය වලට කරෙන්නේ නැහැ මොනවත් අපි දේශපාලනේ ඒක අල්ප මාත්‍රයක් අපේ සම්බන්ධයක් නැහැ. නමුත් අපේ හදවතේ පොඩි ඉඩක් තිබුණා මේ පැත්ත හොඳයි කියලා. මේ හැම වෙලෙම අපි අර එක්සත් ජාතික පක්ෂ කඳවුරට සපුරාදක් විරුද්ධයි අද විරුද්ධයි. මිල්ටන් මල්වාරච්චි ඉඳ සෑහෙන ප්‍රේමයේ පැත්තෙන් දේවල් ටිකක් මොකද මේ අපේ බිරිඳගේ මේ වැඩිම සහෝදරයා චිත්‍රපට ශිස්ත්‍රයේ වැඩ කරා. ඔහු නිෂ්පාදන කල්පනාකාරයෙක් හැටියට ගොඩක් චිත්‍රපටිවල වැඩ කරා. ඔව්. පසු කාලයේදී මේ ජාත්‍යන්තර සිනමාවෙත් කවුද මේ හැරිසන් ෆෝඩ් මොකද මේ ඉන්ඩියානා ජෝන්ස් මේ ස්පීල්බර්ග්ගේ චිත්‍රපටි ලංකාවේ ගැහුවේ ඒකෙත් මෙයා ප්‍රඩක්ෂන් මැනේජර් කළා. ඉතින් එයා දැන් මම මම වාද්‍ය ශිල්පියෙක් කැරියට මම සිනමා පටිගත කිරීම වලට යනවනේ. එතකොට ඔය සැනකිලි කියන චිත්‍රපටියේ පටිගත කිරීමේ මම සිතාර වාදනය කරන්න ගියා. ඉතින් මම මිල්ටන් අයියා තමයි ඒක සින්දු කිව්වේ. ඔව්. රැයක් උපද්දා සමනල රැයනක්සේ එවැනි. ඉතින් මම මිල්ටන් අයියාට කිව්වා මිල්ටන් අයියා මේ නර මෑන් පොඩ්ඩක් පොඩ්ඩක් බලලා ටෝක් එකක් දාන්න. එයාගේ නංගි තමයි මම මේ 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 මාක් කරගෙන ඉන්නේ. ගුණන්නම් පොඩි සපෝට් එකක් දෙන්න කම. පස්සේ මිල්ටන් අයියා තමයි ගිහිල්ලා මේ ඔය කියලා තියෙන අර සිතාර ගාන පස්සේ මට ගෙදර එන්න කියලා කිව්වා. ඉතින් ගෙදර එන්න කිව්වන් පස්සේ මම ගියා. ඉතින් බොහොම එයත් ඉතින් සංගීතකාරයෙක්. එයා බිට්‍රිස් ආන්ටි මේ මේ කොළඹ කිට්ටුවමද හිටියේ නැත්නම් කොළඹ ඔව් ඉන්න මහරගම් වත් ගෙදර. ආ ඉතින් මට එන්න කිව්වා මම ගෙදර ගියා. ඊට පස්සේ බොහොම මේ සුහදව මාව පිළිගත්තා. ඉතින් ඇත්තට සංගීතකාරයෙක් නිසා. ඉතින් මිල්ටන් ඇත් මගේ ගැන හොඳ රැකමදාරුවක් දීලා දිනවා. ඉතින් ඒ නිසා ඉතින් ඊට පස්සේ අපි බොහොම සමීප වුණා. මේ මම පවුලේ කෙනෙක් බවට පත් වෙනවා ඊට පස්සේ. දැන් මේ ආචාර්ය රෝහණ වීරසිංහ ගැන අපේ රට ඇතුලේ තියෙන තක්සේරුව මේ විවිධ දෙනා විවිධ ශීර්ෂවලින් හඳුන්වනවානේ මේ දැන් අර රත්නශ්‍රී විජේසිංහ මහත්මයා කියනවා අපට ඉන්න හොඳම නාදේශවරය රෝහණ කියලා. ඉතින් සදා නොසිඳෙන ගීත උල්පත කියලා තව කියනවා. තව අපේ પરම්පරාව ඇතුලේ විවිධ නිර්වචන තියෙනවා. ඒ කියන්නේ ඒ પરම්පරාවට අදාළ භාෂාවෙන් තමයි ඒක හඳුන්වන්නේ. පට්ට වැඩකාරය කියනවා මේ පට්ට මෙලඩි ටිකක් තියෙන්නේ කියන ඔය 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 එක එක විදිහවලට හඳුන්වනවා. හැබැයි මේ ඔබව මේ ආශ්චර්යයෙන් එහෙම අර පුබුදුවන්න හරි ඔබව ඉන්ස්පයර් කරන්න හරි මොකක් හරි එහෙම හිටපු මෙලඩි මේකර්ස්ලා කවුද ලංකාව ඇතුලේ ඔබත් විස්මයට පත් කරන වික්‍රත්නායක? ඒක ඒ විස්මයජනක තනු නිර්මාපකයා කියන්නේ කියන්නේ ඒ මොකද ඒගොල්ලෝ ගිය ඒගොල්ලෝ හෙලි කරපු මගේ තමයි අපි අපි යන්නේ. අපිට අමුතුවෙන් දෙයක් කරන්න තිබුණ නැහැ. ඒ කියන්නේ ඒක හරියටම කරේ වික්ටර් අයියා. ආ මාතරාච්චි ඔබ ටිකක් මාතරාච්චි එනකොට අපි උගත් දුරට ගිහිල්ලා. නමුත් අර තනු රචනය කරලා ඊට පස්සේ සාප්‍රසංගය ඒ සාප්‍රසංගයේදී මේ මුළු රටම මුසපත් කරපු හැටි මේ මිනිස්සයා ඒක කාටවත් කරන්න බෑ. කරන්න බෑ. දැන් අම්රදේව සර් ඊට වඩා මහා සංගීතවේදියෙක්. නමුත් වික්ට්‍රය කරපු දේ මේ කෙලිටෙක් ඒක කරන්න පුළුවන්කම තිබුණෙත් නැහැ. අමෘතේ සත් භාරතීය ශාස්ත්‍රීය සංගීතයේ මත පදනම් වෙච්ච විශාල වටිනාකමක් තියෙන දෙවන්ත නිර්මාණ සමූහයක් ඉදිරිපත් කරා. නමුත් අර වික්ට්‍රයගේ තිබිච්ච විචිත්‍රත්වය තිබුණේ ඊළඟට වික්ට්‍රය කී තරම් ගායන ශිල්පී ගණනාවකට මේ 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 කරද්ද අපි වගේ නෙවෙයි.
මම එක එක ෆ්‍රෙඩි සිල්ලට හදපු සින්දු ටික බලන්න. එතකොට මේ එම්බෙසයියට ජෝති පාලට මිල්ටන් පෙරේරාට මිල්ටන් මල්ලවාරච්චිට සුජාතාක්කට ලතා කියන්නේ විවිධ කියන්නේ ඒ විවිධත්වය විචිත්‍රත්වය කරන්න මට අවස්ථාවක් හම්බෙලා නැහැ තාම. නමුත් අර මට හම්බෙච්ච එකයි මගෙත් එක්ක අත්වැල් බැඳගෙන ආව වෙන પરම්පරාවක්. ඒ પરම්පරාවත් එක්ක මම විශාල ගමනක් ගියා. ඉතින් අනිත් එක වික්ට්‍රයියා මේ බොහෝ දෙනෙකුට මේ සමීප වෙන්න බැරි පොඩි පොඩි දුරස්ත භාවයක් තිබුණා. දැන් වික්ට්‍රයියා ගාවට තනුවක් හදාගන්නද යන්න ආදුනිකයෙක් කවදාවත් යන්නේ නැහැ. නමුත් මහගාවට ආදුනිකයෙක් එනවා. අනේ එහෙම පොඩි එකකුත් තිබුණා. නැත්තම් මේ මට ওই තරම් සින්දු ගානක් හදන්න හම්බෙන්නේ නැහැ කියලා හිතනවා. සාබ් හරි ලස්සනම දේ තමයි අර අපිත් අර හරි ආසාවෙන් බලන ඉන්න දේ තමයි අර. එහම ආදුනික නවක එහම අංකුර ඒ වචන වලින් හඳුන්වන එහෙම එකක් ભેදයක් ඔබට නැහැ නේ. නැහැ. නාමල්ලුඩුගම ඒ කාලේ ඒ කොච්චර එළියෙන් පහර ගැහුවත් නාමල්ලුඩුගම තිබුණානේ පොඩි නිකන් පොඩි. මේ අලම්බරකමුත් තිබුණා පොඩි. ඉතින් ඉතින් අපිත් නිකන් සමහර නාර දැන් ඉස්සර ගීත රචකයෝ වික්ට්‍රයියාගේ මේ සින්දුවක් එයාලගේ වැඩසටහනකට කියන්නේ මේ 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 කෙලින්ම ගිහිල්ලා මගේ සින්දුවක් තියෙනවා කියන සර් කියලා අහන්නවත් එහෙම කොන්දක් තිබුණේ නැහැ. මේ වට පිටාවෙන් තමයි එක්කෙනෙක්ගේ අංගෙන් අත්යෙන් අතට මෙන්න මේ අලුත් එක්කෙනෙක් ලියලා තියෙනවා මේ කියලා කවුරු හරි එයාගේ සමීපයේ තමයි එක් අතට තමයි ලියුම් මේ 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 ගීතේ දෙන්නේ. ඒක බලලා හොඳනම් තමයි මේ කියන්නේ. ඒ වගේ පොඩි නිකන් තිබුණා පොඩි මේ අභිමානයක් යන්න. ඉතින් ඔය එයා හදලා තියෙන ගීතවල දැන් ඔය සංගවාගනු මෙන්න වගේ ගීත මේ ඒවා පුදුම විදිහේ මේ මේ අලංකාර යොදලා නිර්මාණය කරපුවා. දැන් සාප්‍රසංගයම ඇති එක උදාහරණයකට. සාප්‍රසංගයේ දැසල පටන් ගත්ත තැනේ ඉඳලා එක සින්දුවෙන් සින්දුවට මිනිස්සු සූස් ගාලා ඌල්ලන හැටි. ඒක tempatව රස විඳින හැටි. කියන්නේ මොන තරම් මේ භාවනාවකට ගේනවා වගේ මේ මේ දාඩි ඒ කියන්නේ මේ ශාලාවල් මෙච්චර අංග සම්පූර්ණ මේ පහසුකම් තියෙන ශාලාවල් නෙමෙයි මේ පොඩි තැන්වල සමහර වෙලාවට. දැන් මට හිතෙනවා මම මේ දැන් යන ගමන් මේ ළඟදී YMBA කිරිබත් ගොඩ. ඊළඟට ඇහැලිය ගොඩ තවත් මොකද මේ ඒ වගේ සංදර්ශනයක් කරාද කියලා මේ හිතන්නේ. රාමකෘෂ්ණ හෝල් එක. රාමකෘෂ්ණ හෝල් එක නම් උතර ඉඳ තිබ්බා. ඉඳ තිබ්බා නේද ඒක. ඒකේ රාමකෘෂ්ණ හෝල් එකේ සෑම ඉරිදා සෙනසුරාදාකම නොකඩවා තිබුණා. ඒකේ පෙරහැර යනවා වගේ අපි 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 මේ මේ ප්‍රසංගයට යනකොට අපි පෑගෙට ඉතර කලින් අපි ශාලාවට යන්නේ. ඒ යනකොට පෙරහැරේ වගේ මිනිස්සු යන්නේ මේ 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 ශාලාවට. ඒක නම් ලංකාවේ මම හිතන්නේ කිසිම කෙනෙකුට කරන්න පුළුවන් වික්‍රමයක් කියලා. මොකක්ද ඒ වෙලාවේ තිබ්බ අරුමේ රෝණක්? ඒ කියන්නේ ඇත්තටම ඒක ගොඩක් තියෙන පැති මේ 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 කතා කරන්නේ. කියන්නේ උන්මාදයක් නේද? ඔව්. ඒ කියන්නේ ඒකට මුලින්ම විසරම ආචාර කරන්න ඕනේ ගුවන් විදුලියේ තමයි මිනිසුන්ගේ මනස එතෙන්ට සකස් කරේ. මේ හොඳ ගීත දීලා නැත්තම් ගැමුණු මේ වෙන කොහෙන්ද සින්දුවක් අහන්න තියෙන්නේ? මුළු රටටම එකයි. එතකොට උදේ ඉඳලා අහන්නේ ඇහෙන්නේ ගමේද නගරේද මේ මේ කොහෙද වුණත් ඇහෙන්නේ එකයි. එතකොට එතනින් තමයි දෙන්නේ. ඒක දෙන්නෙත් හරියට පෙරලා. හොඳ පදමාලාවල්, හොඳ තනු, හොඳ හඬවල්. ඉතින් ඉතින් මිනිස්සු අර ඒක අහලා තමයි මේ රසවින්දනයට පුරුදු වුනේ. ඉතින් ඊට පස්සේ මේක ප්‍රසංගයේ එලි දැක්වුවාන් පස්සේ ඉතින් හැම ශාලාවල්ම මේ විදුරු කඩාගෙන දොරවල් කඩාගෙන තරමට දහස් වාරයක් ඕක ඊට වඩා මම කියන දහස් වාරයකට වඩා වාර ගණනක් මේ සෙනක පිරෙන්න ශාලාව පිරෙන්න සෙනක තියලා මුළු රට පුරා යාපනෙත් ගියානේ අපි. යාපනෙත් ගියා. යාපනේ අතුරු සිදුරු නැතුව. අපිට ඒ හරි වාසනාවක් තිබුණා ඒ වගේ දෙයකට සම්බන්ධයෙන්. ඒ වයින් ලැබිච්ච මේ දේවල් තමයි අපේ තැන්පත් වුනේ. කේමදාස මාස්ටර්ගේ හමුවීම ජීවිතේ මොන වගේ මේ සංගීතයේ පැත්තෙන් ඒක
තවත් එක එක ලොකු ඊට වඩා හැ ලොකු ගැඹුරක් ගැඹුරක් ඒ කියන්නේ ඒක අද වෙද්දි කොහොමද ජීවිතය ඇතුලේ මේ මේ නිකන් නිර්වචනය ඇත්තටම දැන් මාව එතනට සම්බන්ධ කරන්නේ මේ විජේ රත්නරණ තුංගස හා අපේ දොරේ හේවුඩ් එකේ ඒතර මම 69 ඇතුල් වෙලා අපි අපි අධ්‍යයන කටයුතු ආරම්භ කළේ 70. ඔව්. ඒකට මම සිතාරයක වාදනය කරනවා මගේ මේ මූලිකව මට අර සිතාර වාදනය කරලා වැලිමඩින් ලබාගත්ත මේක උඩ මට ටිකක් අනිත් අයට වඩා සිතාරයේ මේ මේ වාදනය කිරීමේ හැකියාව තිබුණා. ඉතින් මගේ දක්ෂතාවය දැකලා මාව හඳුන්වලා දුන්නා මේ මාස්ටර්ට. මොකද මාස්ටර්ගේ එතකොට අලුතෙන් නියංගය ගුණාටුව සහ වැස්ස කියලා සංදවණියක් අලුතෙන් කරා. ඔය සිංගල අවුරුද්දට පස්සේ සිංගල අවුරුද්ද නැත්නම් මොහොත කියලා එකක් කරානේ. ඔව්. මේ තුන්වෙනි එක. ඒ සංදවණිය. ඒතර ඒකට අලුතෙන් මට මේ වේකන්සි එකක් ආවා. මම පස්සේ දැන් මේ වේකන්සි මට ආවිල්ලා තියෙන්නේ සරත් දසනායක එතන ඉඳලා අයින් වෙලා. මාස්ලංගිද. එතකොට සිතාරයකට හිටියේ සුමනසිරි මම ෆොන්සේකා කියලා හිටියා තමයි කෙනෙක්. එතකොට සිතාර තුනක් තිබුණා. දැන් දසේ අයින් වෙච්ච ඉඳලා මේ මේ මට හම්බුණා ඒ වේකන්සි. එතකොට සිතාර තුන හැටියට අපි මම යනවා. ඊට පස්සේ මගේ දක්ෂතාවල් දැකලා මාස්ටර් මගේ ගැන පැහැදිලා. ඊට පස්සේ ගොඩක් දුරට මාව මේ චිත්‍රපට දැන් මාව මට මුලින් මට මතකයි දෑස නිසා දුලීකා එවැනි චිත්‍රපටි වල තමයි. ඊට පස්සේ අනිත් එක ඒ කාලේ මේ මේ එයා මේ පොඩි වැඩසටහනක් බාරවගෙන තිබුණා ගෝල්ෆිස් හෝටලේ. ගෝල්ෆිස් හෝටල් එකේ මේ ඔය මේ 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 විදේශික කියන අමුත්තන්ට මේ 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 බෑන්ඩ් සංස්කෘතියම වෙන විදිහට ඒක තිබිලා දින රසවත් කතාවක් ඩින ගණිද්දි මේ අපේ දේශීය සංගීත මේ කණ්ඩායමක් හිටියා. හරි ලස්සන නමක් තිබ්බනේ මොකක් හරි ඒකේ. මට මතකයි මොකක් හරි ඒක නම් මට මතක නැද්ද? මතක නෑ මතක නෑ. ඉතින් මේ ඉතින් අපිට කොහොම හරි කීයක් හරි හොයලා දෙන්න ඉතින් මාස්ටර් උදව් කරා. මොකද මාස්ටර්ගේ වැඩේට යනකොට අපි සත පහක්වත් අය කරන්නේ. ඔය ඔක්කොමලා දැන් මං යනකොට වික්ට්‍රයත් ඒකේ වයලින් ගැහුවා. මර්වින් පෙරා, අමරසිරි අයියා, එතකොට ඔය හිටපු ජේෂ්ඨයෝ අමරසිරි පෙරිස්, මර්වින් පෙරා, වික්ට රත්නායක වෙනි කොහමරි ජේෂ්ඨයෝ ඔක්කොම වගේ ඒකේ මේ මේ හිටියා. ඉතින් මේ එතකොට තව බටහිර වාද්‍ය ශිල්පීන් කණ්ඩායමකුත් හිටියා. ඉතින් අර අපි ඒකෙන් සත පහක්වත් අපි ගන්නේ නැහැ. අපි දැන් ලේඩිස් කොලෙජ් එකේ ෂෝ එකක් තිබුණොත් මේ සංදවනි එකක් සංගයක් තිබුණ ඉතින් අර බටහිර වාද්‍ය ශිල්පීන්ට ඔක්කොටම ගෙවනවා. අපි බලා ඉඳලා තියෙනවා. නමුත් අපි කිසි කෙනෙක් ගන්නෑ. මට විජේරන් සේත් කියලා තියෙන්නේ සල්ලි ගන්න පාරෝහනේ එහෙම කියන. ඉතින් අපිට අපි පුරුදු වුණේ ගන්න. අපිට සල්ලි නෙවෙයි මේක මේකට සම්බන්ධ වෙන්න ලැබීම තමයි ලොකුම මේ වාග්යය. ඔව්. ඉතින් ඉතින් මාස්ටර්ගේ ගේ ඒ ඒවා උනත් ඒ ඒ සංදවණේ වල මේ මේ සමාලාට එකත් එක 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 පීස් එකක සිතාරෙන් එකකට එකක් වැයෙනවා. ඒකත් එක්ක තව වයලින් කොටසක් වැයෙනවා. ඒකත් එක්ක තව ඕබෝ එකක් වැයෙනවා. එහෙම එහෙම ඒ අර සංද්වනි වල තියෙන සංයෝජනේ ඒ සංයෝජනේ කොහොමද මොකද්ද මේ කියන එක අභ්‍යාස කරන්න පුළුවන් වුණා මට ඒ නොටේෂන් කියවනකොට. ඉතින් ඊට පස්සේ අනිත් එක තමයි චිත්‍රපට වලට ගියාන් පස්සේ මේ ඉස්සර විනාඩි 10 රීල් ඉස්සෙල්ලා දානවා. දාලා ඔක්කොට වාද්‍ය මණ්ඩලයටත් පෙන්නනවා. මේ මේක බලාගන්න. දැන් ඒවා මම හිතන්නේ වේලසෙනින් මාස්ටර්ට පෙන්නලා يعني අධ්‍යක්ෂකවරයාට පෙන්නලා එයාගේ හිත මනසෙ මොන හරි දෙයක් එයා ඇති සමහරේගොල්ලෝ ලියාගෙන එනවා. මාස්ටර් නම් එහෙම ලියාගෙන ඉන්නේ නැහැ. ඇවිල්ලා ඒ වෙලාවෙම සර්පිනාවෙන් හරි පියානෝකින් හරි මේ මේ ගහලා එක එක්කෙනාට මෙන්න මේ කොටස කියනවා. දැන් ඉතින් අර අර මූඩ් එකට මේ මියුසික් ටික මේ කොහොමද රෙකෝඩ් වෙන්නේ? අපි රිහර්ස් කරලා විනාඩි 10ක රීල් එකක් කරන්ඩ මොකද පැය දෙකක් විතර ගත වෙනවා. හරි රිහර්ස් කරනවා, වර්ධිනවා. හරියටම අරකට ඒකට හරියට මේ නේද හොඳ ටේක් එක එනකන්. ඉතින් රෑ එළි වෙනකන් ඔය රෑට තමයි පටිගත කිරීම කරන්නේ. මොකද ගුවන්විදුලි වාදක මණ්ඩලේ දවල්ට එතන වැඩ කරනවා. රෑට තමයි අතෙන්ට යන්නේ. ඉතින් වැඩි දිනක් හිටියේ ගුවන්විදුලි වාදක මණ්ඩලේ.
ඉතින් අපි ඒවත් මම අධ්‍යයනය කර සිනමා සංගීතය කොහොමද කරන්න කියන එක. ඒතර වික්ට්‍රයියගේ සිනමා සංගීතය මම සම්බන්ධ වුණා. මේ හැම කෙනාගේම එතකොට මට මේක ලොකු පාඩමක් වුණා, අභ්‍යාසයක් වුණා. ඉතින් ඒවයින් තමයි මගේ පස්සේ මම පසු කාලයේදී සිනමා සංගීතයට යොනම් පස්සේ ඉතින් අපිට නැත්තම් සිනමා සංගීතය ප්‍රායෝගික සංගීතය කියලා අපිට මේ විෂයන් තිබුණේ නැහනේ. දැන් විශ්වවිද්‍යාලේ වගේ. ඉතින් ඒක සෝත්සාහෙන් අත්දැකීම් ලබා ගන්න පුළුවන් තරම් ජ්‍යෙෂ්ඨය ප්‍රවීණය මේ කරන දෙක ඒ කොහොමද කියලා බලාගෙන තමයි අපි කළේ. ඉතින් මාස්ටර්ගේ දෝෂාරෝපණත් ඉවසන්න එපා නේ. ඔව් මාස්ටර්ගේ ලිස්ට්ටි මාස්ටර්ගේ අලු කාලේ ගන්නවා. එතන මාස්ටර්ත් එක්ක මම තරහ වෙලා එක දවසක් තරහ වෙලා මම ගියා. ඊට පස්සේ අවුරුදු ගාණක් මම කතා කරේවත් නැහැ. මාස්ටර් සමානට කේන්ති ගියාම එයාට කේන්තිය පාලනය කරගන්න බෑ. එතකොට අර තරුණ අපිටත් පොඩ්ඩක් ආවේගයක් එනවා. එතන ඔය එයාගේ කේන්තිය අපේ ආවේගයයි හැප්පුණාම පොඩි කචල්ලයක් එහෙම කචල්ලයක් වුණා. ඉතින් අපි යමු දෙවනි මතක පදේ. මොකද්ද රෝණගේ දෙවනි මතක පදේ? මේ අහස සේවා. අහස සේවා බානන්තය. හරි ලස්සනම මේ මෙලඩි එකක් ඒක. මේක මොකක්ද ඔබ මේ අහස සේවා බානන්තයකත් රසවත් කතාවක් තියෙනවා. එතනත් ඔය වගේම කතන්දරයක්. මං දැක්කා මේ සත්‍ය ගීතයේ ප්‍රසංගේ මමත් එච් එම් ජයවර්ධනත් තමයි හරියටම සමසමව නිර්මාණය කරන්නේ. මම සිංදු 12ක් නිර්මාණය කරා, එච් එම් සංගීත සිංදු 12ක් නිර්මාණය කරා. අපි රටේ ගොඩාක් මම හිතන්නේ වාර 3-400ක් වගේ සත්‍ය ගීතයේ මේ ප්‍රසංගේ පැවැත්තුවා. ඉතින් ඒ අනතරතුරේ මේක ඉල්ලුම වැඩි වෙනකොට මේකළු සතිය දවස්සලත් ඉතින් සමහරේකළු ෂෝස්වල ඉල්ලුවම මේකළු හා කියනවා. එතකොට මේ කලලිනා, ගුණසේන, තිස්ස, සුමනසිරි, එච් එම් ජයවර්ධන ඒගොල්ලො ඔක්කොම ගුවන්විදුලි වාදක මණ්ඩලය. ඉතින් ඒගොල්ලන්ට නිවාඩු දාන්න වෙනවා. ඉතින් නිවාඩු දාන්න බෑ. ඉතින් වැඩසටහන් එතන බකල් වෙනවනේ. ඒ ගුවන්විදුලි හොඳට මේ ශක්තිමත් තියෙන කාලේ. ඉතින් මේගොල්ලන් ඔන්න ඔතන පොඩි ගැටුමක් ඇති වුණා. මම නිදහස් මේ සංගීතකරුවෙක් හැටියට හිටියේ. ඉතින් මේක නිතරම මේ මේක තියෙන නිමා මේ සතිය දවසට ගන්න එපා කියලා. නමුත් මේගොල්ලන් ගන්නවා. බුකින්ස්. ඔව් ඒකට හුඟක්න් දුන්නේ. ඒ නිසා මේගොල්ලන් අතර විරසකයක් ඇති වුණා. ඉතින් මේ අරගොල්ලෝ එක දසක් මේ බොහොම සාහසික විදිහට දසක් අපි කියන්නේ පොල්ල තියනවා කියලා. ෂෝ එකට පොල්ල තිබ්බා. දැන් මම සිතාරයේ මම සිතාර වාදනයේ ශිල්පියා ඉන්නවා. ජයසිංහ මේ නන්දක්කගේ නෑදෑ කෙනෙක්. ඒකට ජයසිංහ තබ්ලාවට ඉන්නවා. සේනවීර සේකරත් නිදහස් කියන්නේ යා වෘතියක් කරේ නෑ. එයත් හිටියා එයා පාදක කෙනෙක් බ්ලොක් ඇන් ස්පීල් එක. ඉතින් අපි ඇතරම අසන දැන් අතර ෂෝ එකට යන්නත් තිබයි. ඊට පස්සේ අපි සර්පිනාවත් එක්ක ගහලා අපි ප්‍රසංගය කළා. ඊට පස්සේ සුනිල් ලාරත් මහත්මයා මේක පිටිපස්සේ ඉන්නවනේ හැම්බෙලේ මේ මේ මෙහෙම පිටිපස්සේ තීන්දුව කරා මේ ප්‍රසංගය මෙතනින් නවත්තනවා. මේ මෙච්චර හොඳට දුවන ෂෝ එක ප්‍රසංගය නවත්ත ප්‍රසංගය. ඔව් ඒගොල්ලන්ට බාල් දුන්නෙත් නෑ. මෙයා ඒ කියන්නේ අවනතුනෙත් නෑ. ඔව් ඒගොල්ලන් මේගොල්ලන්ට අවනතුනේත් නෑ. ඒකෙන් උනේ ප්‍රසංගය නැවතුණා. ඒ ඒ ඒ කාල වකවානුවේදීම තමයි ශංකපద్ම කියලා වැඩසටහනක් ජාතික රූපවාහිනිය ආරම්භ කරපවදී මේ විශිෂ්ට ශ්‍රේණී ගායන ශිල්පීන්ට දුන්නා. පැය භාගික වැඩසටහනක් ශංකපద్ම කියලා. ඉතින් දැන් ඒ ශංකපద్ම වැඩසටහනේ සින්දු හයක්ද කොහෙ තිබුණේ? හයම මට ගෙල්ල දුන්නා සුනිල් ආරත් මහත්තයා. රෝහණ මෙන්න මේ වැඩසටහනක් තියෙනවා මේ සින්දු ටික හදන්න කියලා. මම ඉතින් සින්දු ටික බාර අරගෙන දැන් හැදුවා. හදලා මෙන්නම් දැක්කලා ගෙදර ගිහිල්ලාමයි ඔක්කොම හදලා ඔක්කොම මේ කරලා මේ ඊට පස්සේ අපි හැබැයි ඊට පස්සේ කොහොමද හැබැයි මේකට මේ දැන් මේ වැඩිපුර මේ සංගීත අරම දාන්න එපා. මේක නිකන් පියානෝ එකක් නිකන් පොඩි පොඩි බාණ්ඩ මේ
එහෙම තනි වයලීනයක් සිතාරයක් ඒ වගේ අන්න එහෙම පොඩ සරලව හදන්න කියලාද මට ඕක එතරම් තේරුණේ නැහැ. එහෙම කිව්වා. එහෙම කියලා මං ඒතර මියුසික් හැදුවෙත් අර වැඩිය සංගීත බාණ්ඩ නැතුව දැන් අර තරුදන දෙන මාර පියානෝ එකයි කොංගා එකයි ගිටාර එකයි මේ රුවල් ඉරියේ ගිය වගේ එකකට වයල් තනි වයලීනයක් ඒ වගේ. ඊට පස්සේ දැන් වැඩසටහන්ට ඔක්කොම නැස්තිලා මියුසික් ඔක්කොම ලියලා තියෙන්නේ. වාද කණ්ඩායමට කියන්නේ කාටද කියලා අපි සාකච්ඡා කරා. ඊට පස්සේ සත්‍ය ගීතය අර ගහ කිසිම කෙනෙකුට කියන්න බෑ. මං කොමාර වෙන්නේ ඉතින් මං එක දැන් මගේ පරපුරේ කට්ටියනේ. ඔව්. දැන් අපි සත්‍ය ගීතයේදීද සායකයේදීද හැමදේම හම්බෙන්නේ එකම කට්ටිය ගුණසේන කොමලා. ඉතින් දැන් මම හරි අසරණ වුණා ඉතින්. ඒ කියන්නේ මට බෑනේ මේ ඔක්කොම ප්‍රතික්ෂේප කරලා වෙනම එකක් කරන්න. මං ඉතින් මං ගෙදර ගිහිල්ලා කල්පනා කරා මම මොකද ගන්න తీරිනේ. ඊට පස්සේ මං ඇවිල්ලා නොටේෂන්ස් එකත් ඔක්කොම දීලා නන්දකට ගිහින් නන්දක මෙන්න දැන් වැඩි කරලා තිනවා. කාට හරි කියලා මේක සංගීතයේ මෙහෙයවීම කාට හරි බාර දීලා කරගන්න මට සම්බන්ධ වෙන්න බෑ මගේ මේ ඔක්කොම මිත්‍රයෝ. මේ මට මේ ඒගොල්ලන්ට ඒ විදිහට බොහොම සාහසික ප්‍රතික්ෂේප කිරීමක් කරන්න මට බෑ මගේ මට හෘද සාක්ෂියත් එක්ක කියන්නේ. ඊට පස්සේ නන්දක හරි මං සුනිල් කියන්නම් කියලා ඊට පස්සේ මට ආපහු ඒගොල්ලෝ කතා කරේ නෑ. මර්වින් පෙර මර්වින්ට වැඩි බාර දීලා අතුගෝල්ඩ් මාස්ටර් රොක්සානි මාස්ටර් ග්‍රේෂන් සුසිල් පෙර එතකොට මේ චන්ද්‍රශ්‍රී මාෂගේ දුව දර්ශනී ඒගොල්ලන් අරගෙන වැඩේ කරා. උද්දිවාකර යන රෙකෝඩින් එකට ඇවිල්ලත් කතා කරේ නෑලු නේ. ඊට පස්සේ මට ඉතින් ටැක් මට ලොකු කලකිරීමක් ඇති වුණා. මේ මම ඊට පස්සේ කතා නෝක මට එහෙම හිතවම් මම ඈත් වෙනවා මගේ ප්‍රතිපත්තියක්. අදටත් එහෙමයි. අදටත් මට ඈත් වෙන්න ඕන කෙනෙක් හිටියොත් මම ඈත් වෙනවා. ඉතින් මේ මම මේ එහෙමම ඊට පස්සේ කතා නොකර ඊට දෙන්නත් එක්කම හසේ උබනන්ත ඊට පස්සේ අවුරුදු 6 5කට ගියා කොමාරි ඔය 83 වගේ වුණේ සිද්ධ වුණේ 83 නැත්නම් 84 වගේ 90 දී මම එතකොට ශ්‍රී ලංකා සමාගමේ වැඩ කරා. 90 දී ශ්‍රී ලංකා වට අවුරුදු 10 පිරීලා කියලා අපි ලොකු උත්සවයක් කරා. කුලේයි මමයි තමයි එතකොට දැන් මේ ආයතනේ මේ වැඩ කටයුතු කරගෙන කුලේ මැනේජර් දයනන්ද පෙර රෙකෝඩින් ඉංජිනේර් මම සහායක මේ හැටියට මම තමයි ප්‍රොඩක්ෂන්ස් ඔක්කොම හෑන්ඩල් කරන්නේ ඒ විදිහට. ඉතින් ඒකෙදි දැන් මේක සාකච්ඡාව ලොකුවට කරලා දැන් එකක් තමයි අපි ප්‍රදර්ශනයක් කරා ලොකෝ ලස්සන ඒ කියන්නේ ඒක කවුරුත් කරේ නැති දෙයක් ඒ කියන්නේ මේ මේ පටිගත කිරීමේ ඉතිහාසයේ මුල් කාලේ ඉඳලා ඒවයි මේ ආපු විදිහ ඒවයි ඒ පාවිච්චි එක එක කාලේදී පාවිච්චි කරපු ඒ යන්ත්‍ර ඒව කොහින් හරි හොයාගෙන එක එක තැන් වලින් අපිට ආරංචි කර බලලා ඒ එහෙම ලොකු මේ වර්තමානයේට එනකන් ආපු හැටි මේ සම්දර්ශනය මේ ප්‍රදර්ශනයක් කළා. හුඟක් ওই පාසල් වල ළමයි එහෙම ඇවිල්ලා දැන් දවස් 3ක් විතර ඒක කලාමණ්ඩල කලාභවනේ ඒ ප්‍රදර්ශනේ තිබ්බා. ඒ එකම තමයි දැන් මේක සම්දර්ශනය පවත්වන්න ඕනේ ශ්‍රී ලංකා ශිල්පීන් ඔක්කොම ගෙනල්ලා. ඒක මම සංගීතවත් කරන්න ඕනේ. ඒක තමයි සාකච්ඡාවේ තීන්දුව. දැන් අපේ බොස් කියන්නේ ශ්‍රී ලංකා අධිපති ආනන්ද ගණේගුඩ මහත්මයා. ඉතින් ඒගොල්ලන් ඔක්කොම තීන්දුව කුලේ තවත් ගණනාවක් ඉන්නවා. මම කිව්වා ඉතින් කොහොමද මම නන්දමාලිත් එක්ක කටයුතු කරන්නේ. තීන්ද මේක වෙන කාට හරි දෙන්න මේ වැඩේ. ඊට පස්සේ නෑ කියලා ඔයා මගේ මිසගණේ ගොඩක් තියු එක ඔයා මගේ ආයතනේ මේ නිෂ්පාදන මේ මේ පැත්තේ ඉන්නකොට සේවකයෙක් හැටියට ඉඳිදී ඔයා වෙනෙක් මට අධ්‍යක්ෂකවරයෙක් ගන්නකොට මොනවාද මිනිස්සු හිතන්නේ ඔයාටත් ඒක හරි නෑ. ඉතින් ඒ නිසා මේක ඔයා කරන්න මේ මං කව එතකොට කොහොමද මට නන්දාමාලනේ අපි ඒක කරලා දෙන්නම් කොහොමද
ඉතින් මේ කොමාරි රිහසල්ලකට නන්දක් ආවා. වැඩි කතා බහක් තිබුණේ නැහැ සින්දු කියන සින්දුවේ රිහස් කරා. නමුත් ඊට පස්සේ අර විරසකේ අයින් වුණා. මට ඉතින් කතා කරන්න වෙනවනේ. වෙනවනේ. නන්දක්වත් එක්ක. ඊට පස්සේ එතන අනු අවුරුදු 6ක 7ක තිබිච්ච මේ විරසකේ සමතේකටපත් වුණා. ඊට පස්සේ නන්දක්කගේ අලුත් කැසට් පැටය ඒ සමීපයේම දිනක මේ අපි සංවිධානය කළා. එතකම් මම පවන තිබුණා. මම පවන එක සින්දුවක්වත් කරේ නැහැ. ඔක්කොත් නැහැ මේ. නැහැ නැහැ. ඕනේ. ඔව් පවන කරේ නැහැ. ඊට ඉස්සෙල්ල තවත් කැසට් පැටයක් මට මතක නැහැ. ඒකත් කරේ නැහැ මම. ඉතින් ඊට පස්සේ මේ මේ කැසට් පැටය මම කරනකොට මේ මට හම්බුන ගීත වලින් එකක් තමයි ඔය මේ අහස සේව ගානන්තයි. ඉතින් මම අර ෆුල් එෆර්ට් දාලා සින්දු හැදුවා. මේ ඒකම හිතන්නේ ඒක සටහනක් තියෙන ගීතයක් බවට පත් වෙනවා අනිවාර්යෙන්. සහ ඒක මේ මම හිතන්නේ පරම්පරාවෙන් පරම්පරාවට අලුත් වෙන ගීතයක්. හැම පරම්පරාව මහාන ගීතයක්. අපි මේ මං ආසයි ටිකක් දිගට කතා කරන්න. ටෙලිනාට්‍ය සංගීතය ගැනත් පොඩ්ඩක් මේ කතා කරොත් හොඳයි. රේකා ටෙලිනාට්‍ය මේ රඟපාන්න තමයි ඉස්සෙල්ලම අවස්ථාව හම්බෙන්නේ. ඊට පස්සේ අවස්ථාව පැත්තකින් තියලා මේ සංගීත අධ්‍යක්ෂණය බාර ගන්නවා. මේ මේ මේක කොහොමද මේ ටෙලිනාට්‍ය ශාස්ත්‍රයේ මේ අවස්ථාව නිර්මාණය වෙන්නේ? ඔව් මට මේ මාව එකහු කරන්ගේ සුනිල් ලාරත්නාත්ට 81 නැත්නම් 82 වට මොන මතක නිහල් සිංහ මහත්තයා ගාවට. නිහල් සිංහ මහත්තයා කියන්නේ අපි බොහොම ගෞරවයෙන් අදහපු කෙනෙක්. මම ජීවිතේ මේ ළඟ ළඟ මුණ ගැහුණේ එදා තමයි. බලනකොට හරිම නිහතමානී, හරිම වැදගත් මහත්මෙක්, හරි මහත්ම ගතිගුණ තියෙන කෙනෙක් කියන මම වටහා ගත්තේ. ඉතින් එකහෙලා මේගොල්ලො කිව්වේ මේක මේ මේක චරිතය සංගීත අධ්‍යක්ෂකවරයෙක්. ඔයා මේක නාට්‍ය සංගීතය නිර්මාණය කරන්නත් ඕනේ, මේ චරිතය කරන්නත් ඕනේ කියලා. මම ඉතින් ටිකක් එක සැලුණා. මම මේ මං කල්පනා කරලා බලලා කියන්නම් කියලා මං එදා උත්තරයක් දුන්නේ. නමුත් ගෙදර ඇවිදින් ඒකනේ කතා කරා. තනිකර ඒකට කැමති වුණේ නැහැ. අඟවානේ ඒකට කැමති වුණේ නැහැ. එතනින් ඒ කියන්නේ ඔය ඒ ශිෂ්ත්‍රයේ පිළිබඳ අපි අහලා තියෙන දේවල්. මේ මේ ඔය විශ්වවිද්‍යාලවදී මොකක් රඟපෑවනේ සිද්ධාර්ථට? හරි ඒක හම්බයක්. අහම්බයක්. ඒක හම්බයක් වුණේ ඔය කතා කරන්න ගියාම. මේ මේ කවන්නේ 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 මං ආසයි. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමේ ආනන්ද රසනේමගේ මතකනේ ආනන්ද සුමේද කියලා මේ ඒ සංගමේ ප්‍රබල නේ සමාජිකයෝ දෙදෙනෙක් තමයි අපිව කතා කරේ. ඒක මේ ලයිට් ඔෆ් ඒෂියා කියලා තියෙන අර සුප්‍රසිද්ධ පොතේ අනුවාදනයක්. ඒක මේ සිංහලෙන් පරිවර්තනය කරලා තිබුණේ ශ්‍රීමා දිසානායක ජීබි සර්ගේ නෝනා. ඉතින් මේක ගීත නාටිකයක් හැටියට නිකන් ඔපෙරා ටයිප් එකේ ගීත නාටකයක් හැටියට නිර්මාණය කරන්න පියෝ ක්ලාසිකල් මියුසික් මේ සුද්ධ ಭಾರತೀಯ ශාස්ත්‍රීය සංගීත පදනම් වෙච්ච නිර්මාණ තමයි ඒකේ තියෙන්න ඕනේ කියලා මේ කතාන්දරේ මේ මේ තීන්දුවකට එළඹිලා තියෙනවා. ඒතොර මේක කටයුතු බාර දුන්නේ අපේ ආයතනයේ සංගීත විද්‍යාලයේ හිටපු විශිෂ්ටතම ගුරු දේවරුන්ට. තම කවුද? සදානන්ද පට්ටිආරච්චි, DR පීරිස්, ධර්මසිරි පෙරේරා, බී වික්ටර් පෙරේරා. ඒ කියන්නේ ඉතින් වෙටරන්ලා ටික. ඒගොල්ලන් තමයි මේ ශාස්ත්‍රීය මේ මේක නිර්මාණය කරන්නේ. එතකොට මම මාවතේ මේ මාවත මේ දෝරගත්ත ගායක කණ්ඩායම සහ මේ සංගීත කටයුතුත් පොඩ්ඩක් මේ සහය කරන්න. මොකද සර්ලා ඔක්කොම හදලා දෙනවා. මම තමයි පුහුණු කිරීම ගොඩක් දුරට කරේ. ඉතින් මං කෙරේ ඉතිවිච්ච ඉතින් ඒ විශ්වාසය මේ උඩ. මොකද සර්ලා හැම්බෙලේ මුළු දවසම කරන අපි රිහර්සල් කරනකොට ඉතින් සර්ලා ඔක්කොම කරලා ගොඩක් දුරට කරලා මෙතනින් එහාට
රෝණ දැවතනේ හරි බොඩම් දැව මේගොල්ලොත් එක යස් කරන්න කියලා මට බාර දීලා නැති මම ඉතින් හැර කරගෙන යනවා. ලක්ෂ්මන් තමයි සිද්ධාර්ථ චරිතේ. ඉතින් මට හරි සන්තෝෂයි මගේ හොඳම යාළුවා. ඔව්. ඒ වගේ තවත් සන්තෝෂයි මගේ මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් තමයි මේ යශෝදරා. ඉතින් ඒ මාස 3ක් විතර අපි එක දිගට පොණුවීම් කටයුතු කරලා විලියම් ගොපල්ලව ඒ කාලේ හිටපු අග්‍රාණ්ඩු කාර්යය තමයි මේකේ ප්‍රධාන මුත්තා මුල් දර්ශනේ දවස් 3ක් පිටපිට මේ ලයනල් වෙන් රංගහලේ මේක පෙන්වන්න යොදාගෙන තිබුණා. පුදුම වැඩක් කියන්නේ මේ ලක්ෂ්මන්ට හරියටම එදා උදේ ලක්ෂ්මන් නැගිටිනකොට S2 වැහිලා. S2 අරින්ද බෑ. ඉතින් මේ මේක දැන් කියලා ආරංචි වෙලා දැන් මේ ඔක්කොම කලබල වෙලා ඒ කාලේ හිටපු මේ සුවිශේෂ කියන්නේ විශේෂඥ වෛද්‍යවරු හොයාගෙන ගිහිල්ලා ඉතින් මේ දැන් කාලේ වගේ නැහැ. නමුත් හැකි හැම දෙයක්ම කරා. නමුත් හරියේ නැහැ. දැන් දවල් 2 වෙනකම් මේ උත්සාහය කරලා දැන් අද අවසන් යාමට ෂෝ එක. ඉතින් ඊට පස්සේ ඔක්කොමලා දැන් අපි ඒක ලයනලෙන්ට එකට ගිහිල්ලා අපිත් දැන් බලා ඉන්න මොකද වෙන්නේ කියලා මේක කැන්සල් කරයිද මොනවද කියලා. එතකොට ඇවිල්ලා සියලු දෙනාම මාව හම්බෙන්න ඇවිල්ලා මේ කිව්වේ මේ ඔයා කරන්න ඕනේ මේ චරිතයද කියලා මට. මාව නිකන් ගල් වෙලා ගියා. ඒ කියන්නේ මේ ඒක ලේසි පාසෙන් ලක්ෂ්මන් කියන්නේ කොහොම හැඩරුව තියෙන හොඳ පර්සනලිටි එකක් තියෙන ලස්සන මම ලක්ෂ්මන් එක්ක තිබ්බා නිකන්. ඉතින් මට මේ මට ඒක නිකන් ඒක ටිකක් අප්සෙට් වුණා මම. නමුත් දැන් බල කිරීම වැඩි කියන වෙන වෙන විකල්පයක් නැහැ. අනිත් සහයෝගය දුන්න දැන් අනිත් හිටපු අපේ ඒක හිටිය බන්දුල ඔය අපේ සමකාලීනියෝ ගක් හැටි ඔක්කොම හිටියා වාදනයෙන් අතා උදලා ඒගොල්ලන් හිටියා. ඉතින් ඒගොල්ල කනේ නේ ඔබ කරපන් ඉතින් ඔබට පුළුවන් ඔබ ඔක්කොම කටපාඩන්නේ දැන් මේ 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 රිහර්සල් කරනකොට. ඉතින් එහෙම කියලා මාව ධෛර්යමත් කළා. මාව කොහොම හරි දැන් දෙක් කරන්න එපා කොහොම හරි ගොඩ දාගන්න එපා මේගොල්ලන්ව බේරෙන්න එපා දැන් ඔක්කොටම ආරාධිත තමුත්තු වෙනවා. ටිකට්ුත් ගහලා ඒ ටිකට් ප්‍රමාණිකුත් විකිනලා පස්සේ මං කොහොම හරි ඒ අභියෝගේ බාරගත්තා. ඉතින් අර මේ ලක්ෂ්මන්ගේ ඇඳුම් එහෙම මට ලොකුයි. ඉතින් උස්සලා කටු ගහලා රේමෙන් අර මේ පුදු ඇඳුම මගේ ඇඳලා තිබ්බිච්ච රජ අර ඇඳුම් කුමාර ඇඳුම් අර මේවා ඒවා. ඉතින් ඊට පස්සේ අර මේ කීර්ති ශ්‍රී කියලා මේ කියලා ඒ කාලේ සුප්‍රසිද්ධ මේ ඇඳුම් සකස් කරන කෙනෙක් හිටි. ඉතින් එයා ඒ ඔක්කොම හැඩ වැඩ කරලා මාව කොහොම හරි සිද්ධාර්ථ කරලා ගත්තා. මමත් ඉතින් ඇරියේ නෑ කුමාරි අර ඉතින් මට අර පාඩම් අරම කොහොම මතකනේ සාය අශෝදලා තියෙනවනේ. ඉතින් ඒක හරි දෛවයක හරි සුන්දර සිදුවීමක් වුණා. රේකා අතෑරියා හැමම රේකා එක ඊට පස්සේ එන්නේ ඔය 70 ගණන්වල මං කිව්වේ අර රඟපාන අවස්ථාව. ඒක ඒක මට විරෝධතාවය ආව ගෙදරින්. ඊට පස්සේ මම ඒක අතෑරියා. මම යෝජනා කරා මේක ලක්ෂ්මන්ට දෙන්න සුනිලයි. ලක්ෂ්මන් මට වඩා හැඩරුව තියෙනවා. ලක්ෂ්මන්ට රඟපෑමේ හැකියාවකුත් තියෙනවා. යා මේ එතකොට ඔය චිත්‍රපටි වලටත් මම හිතන්නේ පොඩි පොඩි කෑලි කරලා තිබුණා. ටෙලිනාට්‍ය නැහැ ටෙලිනාට්‍ය චිත්‍රපටි වල කරලා තිබුණා පොඩි පොඩි කෑලි. ඉතින් මේ සුනිලයි පාර මේ නිහල් සිංහ මහත්තයාට කතා කරලා ලක්ෂ්මන්ව දැම්මා ඒකට. එහෙම තමයි වුනේ. වැඩිපුරම මේ සිනමාවේ වැඩ කරේ ශ්‍රී ප්‍රේමරත්න මහත්තයත් එක්කනේ. ඔව් මුල් කාලේ වැඩිපුරම එතුමා. ඊට පස්සේ කාලේදී සෝමරත්නගේ ගොඩක් කළා. ඊට පස්සේ මහාචාර්ය සුනිල් ආරච්චිගේ ගොඩක්. ඔය මේ රූකාන්ත අයියට මේ 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 අර සුවඳ දැනි දැනි සින්දුව දෙන එක පවා මේ ඔබේ තීරණයක් කියලා මම. ඔව් ඔව්. ඒක කවුරු හරි යෝජනා වෙලා හිටියද ඊට කලින්? ඔව් වෙනත් එක්කෙනෙකුට දෙන්න හිටියේ. ඉතින් නමුත් ඒ කියන්නේ ඒ කාලේ ආ ජනප්‍රියත්වයක් තිබ්බා ඔය කියන මේ අනිත් ගායන ශිල්පය. ඒ වුණාට මම දන්නවනේ මේ ගායනයේ හැකියාව පිළිබඳ. ජනප්‍රිය වෙනවා කියන එකයි හැකියාවේ
කියන එක දෙකක්නේ. ඔව්. ඉතින් මේ මං මේ සින්දු අතර ගත්තා මං කවානේ මේ. ඒකනම් මේ එහෙම නිකන් මේ මේ එක්කිනෙකුට දෙන්න එපා. මේක වටිනාකමක් තියෙන එකක්. මේක අපි මේක නම් ගැලපෙන්නේ ඔයගේ ඔය කියන අවස්ථාවකට මේ රූකාන්තර තමයි කියන්නේ. ඔව්. රූකාන්ත බොහොම ජනප්‍රිය ඉනිපෙත්තරම හිටියේ. ඉතින් හැම වෙලේම නිෂ්පාදකවරුගේ බජට් ගැන ඒවට වෙන් කරන මුදල් අරම ඉතින් පුළුවන් තරම් පිරිමහගෙන කරන්න හදන්න. ඉතින් රූකාන්තලා ලොකු ගණන් කියයි අපිට ඒවා මේ මියුසික් බජට් එකේ ඒවා නැහැ හරි මේ මං කියන්නේ ඒක මං කතා කරගන්න රූකාන්තත් එක්ක කියලා. මගේ ඉතින් බොහොම තදව හිතවති හැටියට ඒ කාන්නේ. මං රූකාන්තට කතා කළා කොහොමද මෙහෙම තියෙනවා. ඒත් රූකාන්ත චිත්‍රපටි වල ගීත ගාලා නැහැ. මේ මේක උදල් ගැන මත බලන්න එපා. මේ මම හොඳ සින්දුවක් හදනවා. ඒක ඒක මේ කියන්න මේ උදල් ගැන බලන්න එපා. මේක ඔයාලට බ්‍රේක් එකක් වෙයි පස්සේ ගන්න. හරි හරි උඹ කියනවා නම් මම කරන්නම් කියලා. මේ රූකාන්ත කැමති වුණා. දේවුට තමයි මේ මේ ඔක මේ සුවඳ දැනි එක මේ ගීතේ අද ඒක බොහොම නිකන් ලෑන්ඩ්මාක් එකක් වගේ තියෙනවා. අයිකන් එකක් වගේ තියෙනවා නේ. සහරා වේසිනේට විජේව දාගන්න එකත් මේ රෝණංගල්ගේ තීරණයක් කිය මේ 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 සින්දු කියන්න. සහරා වේසිනේ. ඒකේ විජේමනේ රඟපෑ. ඔව්. ඒකත් අපි මේ මේ විජේ එතකොට මේ මේ විජේය අපිත් එක්ක මේ සින්දු කීපයක් කරා සිංහ ලංකාවේ කැසට් එකට කරා. තව මේ මේ අර විරෝධාකල්ප කැසට් එකකුත් කරා සුනිල් අයියා සුනිල් ආරන්න ලියලා. ඉතින් මේ මගෙත් එක්ක බොහොම මේ මේ ළඟ ඇසුරක් තිබුණා. 79 දී මට ඇත්තටම විජයව මේ මුණ ගැහුණේ කියන්නේ සමීපේ කතා කරන්න මුණ ගැහුණේ එංගලන්තෙදී. ආ ඒක මේ ඉතින් මම 79 එංගලන්තේ ගිහින් සඳර්ශන වැඩකට ගිහිල්ලා ඉන්නකොට ප්‍රේමගණිගුල්ලා ගෙදරට විජේ කුමාරතුංග ආවා. ඒ දෙන්න සෑහෙන්න ලෝකවල හරියාලුනේ. විජේ ලන්ඩන් ගියොත් මේ නෑ සහ ඔබේ ජීවිතේට සෑහෙන්න ලොකුට උදව් කරා. ඒ කියන්නේ එහෙම ලොකු සම්බන්ධයක්. ඒ දෙන්න මම කියන්නේ ඒ දෙන්න තමයි ඔය මුල්වරට මාව මේ සඳර්ශන මාලාවක්ම කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම මේ සම්බන්ධීකරණය සහ සංගීත අධ්‍යක්ෂණ කටයුතු බාර දුන්නේ මට. ඒ කියන්නේ ළඟ ළඟ එංගලන්තෙම ගිහිල්ලා තියෙන සෑහෙන්න මේ. අවුරුදු පතාම වගේ ගියා. එක එකයි. මම මෙහෙන් එකත් එකටත් උගහා කයට අවස්ථාව දුන්නා. වාදි ශිල්පීන් වරින් වර වෙනස් කරමින් වෙනස් කරමින් මම එක ගියා. ඉතින් ඒගොල්ලන්ට ඉතින් ඒව මතක ඇති. මේ ඉතින් මේ විජයය ওই විදිහට හම්බෙලා තමයි මේ ඇත්තටම විජයය සමහරවිට ඒ එක දවසක් කියන්නේ දැන් මම හිටියේ ගිහිල්ලා මුලින්ම ගියේ සඳර්ශනයකට කිව්වට ඒක පොඩි නාට්‍ය උත්සවයකට ගියේ. ඒ නාට්‍ය උත්සවයට ගිහිල්ලා මම නවතින්න හිතන්නේ හිටියේ. ඔව්. ඒ කාලේ මේ ටිකක් ඔය නීති රීති මේ 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 ඉමිග්‍රේෂන් රෙගියුලේෂන් එච්චරම ස්ට්‍රික්ට් නෑ. ඉතින් ගිහිල්ලා මම බැලුවේ මේ يعني මට 70 ගණන් වනේ 79. ඉතින් සින්දු කීපයක් මම කරලා තිනවා එහෙම තින. නමුත් ඉංගලන්තේ රැකියාවක් කරන්න ගොහින් හරි ඉංගලන්තේ පළපදියම් වෙන්න තිබුණත් ආසාවකුත් ආවනේ. ඉතින් මම ගිහිල්ලා එහෙ මේ මේ උත්සව කටයුතු ඒක ඉවරෙලා නාට්‍ය උත්සවේ කටයුතු ඉවරෙලා මාස 3ක් විතර ඉන්න තමයි ප්‍රේමගණිගුල්ලා ගෙදර ගියේ. ඒ අතර තමයි විජය ආවේ. එතකොට මම මේ TM ගේ නීලගේ මේ කැසට් එකේ මුල්වරට මම මුලම කැසට් එකේ සින්දු 6ක් කරලා තිබුණා. මට කුලේ ඒක එහාට එවලා තිබුණා. ප්‍රොඩක්ෂන් එක ඔක්කොම ඉවරලා මික්ස් කරයින් පස්සේ. ඉතින් මම ඒක මේ ෆොනි එලට අපි ෆොනි කියන්නේ ප්‍රේම ගන්නකොට හස්බන්ඩ්. ඒ දෙන්නට මේ දාලා පෙන්නුවා. ඉතින් මේගොල්ලෝ හරි ආසා වුණා මේ සින්දු ටිකට. විජය ආපු වෙලාවේ විජේටත් දාලා පෙන්නුවා. විජේ බල්ල මගේ මුණ දිහා බලලා උඹ මෙහෙ ඉන්න හදන්නේ මොකටද මම මේ 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 මෙච්චර වැඩ කරන්න පුළංගේ මොෆොනි මේ මෙයා තියාගන්න එපා මේ මේ රසවල හදන්න දෙන්න එපා ඌ යවන් ඌ යවන් ඌ අර ආදරයට කිව්ව ලංකාවට යන්න මල්ලි මෙහෙ ඉන්න එපා ඔයාට හොඳ බර්ම එකක් තියෙනවා මමත්
පුළුවන් තරම් උදව්වක් දෙන්න. මේ ඔයා එන්න ලංකාවට, ඔයාට හොඳ විචාර එකක් තියෙනවනේ, මේ හොඳ මේකක් තියෙනවා මට තේරෙනවා ඒක මේ කියලා. ඇත්තටම එයා ලංකාවට මම ආවදී අතල්ල දාලා මේගොල්ලෝ ඔක්කොම මේ යන්න කියලා පාර ගෙදරිනුත් ඉතින් කැමති වුණා මම එන එක. මම ආවා. ඇත්තටම විජය අයියා මේ මාස දෙක තුනක්වත් ගියේ නෑ. මේ එයාට හරි මතක ශක්තියක් තියෙන කෙනෙක්. මේ මට කතා කරලා මේ මේ විජය ධර්මසේගේ ෆිල්ම් එකක් තියෙනවා. ඒකේ මල්ලි මියුසික් ඩිරෙක්ටර් සරත් දසනායක, මට ඒවා වෙනස් කරන්න බෑ, මං පොඩි සින්දුවක් කරන්න චාන්ස් එක අරන් දෙන්නම් කියලා සින්දුවක් කරන්න අවස්ථාව අරන් දුන්නා. මට චිත්‍රපටි නම මතක නෑ. මේ සින්දුව මතකද ඔබට? ඔව්, සිතුම් විහංගසෙන්. මේ මට කමන්න මතකද? ඔව් කමක් නෑ. විජය ධර්මසේගේ. ඔව්. ඊට පස්සේ මේ එදා මම එදත් හරීම චකිතයට පත් වෙච්ච වෙලාව. මොකද සරත් දසනායක කියන්නේ යෝධෙක් වගේ ඒ කාලේ ජනප්‍රිය සංගීතයේ ඉහළම කාලේ ඉන්නේ. මේ ඒ කස්සේ ගිල්ලා රුපියල් ලස්සේ අලුත් කාල ගහන්න යනවා. මම ගිල්ලා සින්දුවක් කරන්න නිකන් මොන විදියට ඒක ගණන් ගනීද අරේ මේ එහෙම දන්නේ නැති. එහෙම වුණත් මට කිසිම ඒක දසේ මුකුත් එහෙම එහෙම දෙයක් කිසි දෙයක් එහෙම පෙන්නුවේ නැහැ. සින්දු කරන්න මට දුන යාගිම වාදක මණ්ඩලයට එත් එක්ක මට ඒක කරන්න තිබුණේ. ඉතින් වාදක මණ්ඩලෙ ලොකු සහයෝගයක් හම්බුණා. ඉතින් මම කළා. හැබැයි ඒක මම අමුත්තක් වුණා. මේ වෙන ඩි මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් අස්සේ මේ සින්දුවක් තව කෙනෙක් කරනවා කියන එක. ඒක මම හිතන්නේ ඊට කලින් සිද්ධ වුණාද කියන එක මට එතරම් හරියටම නැත්. ඒක මුල්වරට වෙන්නත් ඉඩ තියෙනවා. මම කළා. මේ එතකොට හැබැයි මේ එක වාද්‍ය ශිල්පියෙක් කියලා තිබුණා මේ දැන් විජය ධර්මසේගේ එකක් එක සින්දුවක් මෙයා කරන්න ඇවිල්ලා අන්තිමට උඹට ෆිල්ම් එකක් නැත් ඊළඟ ෆිල්ම් එකක් නැති දන්නේ කියලා දසේට කියලා දිනා මගේ යාළුවෙකුට ඇහිලා මට කිව්වා. මට නම් ඉතින් ඒක හිතරත් සිදුනා එහෙම. ඉතින් ඒක ඇත්තටම වුණා. ඊළඟ ආරාධනා චිත්‍රපටි සංගීතේ මටයි එච්.එම්. ජයවර්ධන ආරාධනා චිත්‍ර. ඔව්, ආරාධනා චිත්‍රපටයේ ඉතින් මේ මට ලැබුණා. මේ ඊට පස්සේ තවත් චිත්‍රපටයක් කරා මේ විජය ධර්මශ්‍රී මහත්තයා ටෙලි ඩ්‍රාමා කරා. ඉතින් සියල්ලම ඊට පස්සේ මගේ දෙක තමයි කළේ. ඔය සමිතගේ හඳින් අදහගෙන මේ ගුමු ගුමුව වදුලෙත් කලින් ඔය මාල්ලියන්ට කියන්න හිටපු අහන්නම අවුල්ලේ. ඒක තියන්නේ ඒකෙමනේ. දැන් HD දිගට මගෙත් එක වැඩ කරපා. දැන් ඔය මාස්ටර් එක මම වැඩ කරලා දසත් එක එකක් කරලා තිබුණා. මාස්ටර් එක එකක් කරලා තිබුණා. ක්ලැරන්ස් එක දෙකක් දෙකක් කරලා තිබුණා. මොහොම වෙලා ඊළඟට දිගටම මගෙත් එක වැඩ කරන්නේ. ඉතින් අලුත් චිත්‍රපටයේ මේ VC දැල ගැන ඇවිල්ලා සුනිල් ආරණත් මහත්තයත් එක්ක ඇවිල්ලා මාව හම්බෙලා මේ මට කතා කරාම මට හරියටම ඒ කියන වකවානුවේ මට මේ ඒ කාලේ මට හරියට නිතරම මම ඒතර සංචාරවල මට එහෙම මේ නවත්තන්න බැරි සංචාරයක් යෙදිලා තිබුණා. ඉතින් ඊට පස්සේ මම ඒක කිව්වා. ඒ කිව්වන් පස්සේ මේ එජිටි පේමන්තගේ මූණ හරි ගියේ නැහැ. මේ අනිරෝහණේ නම් මේ අපිට නම් මේ 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 කාලවකවානුවේ මේ ෆිල්ම් එකේ වැඩ ඉවර කරගන්න ඕනේ. මක්කරි නළු නිලියොන්ගේ දින ප්‍රශ්නයකුත් තිබුණා. ඒ නිසා මේ අපිට මේක ඉවර කරගන්න වෙනවා. මේ මේ එහෙමුණත් මොකද කරන්නේ? මං කව දැන් ඒතර මගේ ළඟේ සැගය එච්.එම්.නේ. මං කව එච්.එම්.ට දෙන්න දැන්. මේ දැන් ආරාධනත් අපි දෙන්න එකට කරන්නේ. ඊට පස්සේ කමන්නේ මං කියන්නේ කමන්නේ ඒක ප්‍රශ්නේ නෑ. මම මේ ඉතින් මොකද්ද ඔය සිනමා චිත්‍රපටයක් නැතුණා කියන්නේ? මටද මේක මේ වලක්කන්න බෑ මේ සංචාරය කියලා. ඊට පස්සේ ඉතින් එහෙම කියලා මම ගියා. ගිහිල්ලා මම කොහොමත් මාස දෙකක් විතර ඒක ගිහිල්ලා මාස නෑ මාස දෙකක් නෑ මාසෙකින් එකම හරියට විතර ආවා. ආපු ගමන් මට ගෙදර පණිවිඩයක් තියලා තිබුණා සුනිල් ආරත් මහත්තය. ආපු දවසේම එයාට මේ මේ එයයි ගෙදරට එන්න කියලා මේ
සරසවික උද්‍යානයේ මේ නුගේගොඩ මම ගියා. මං ආය ඇයිසන්ලේ මේ අර චිත්‍රපටි කිරුන්නේ නැහනේ. මං ඔය ඇයි මොකද ලොකු ප්‍රශ්නයක් වුණානේ මේ ඇවිල්ලා මේ මේ මොකද ඔය HD ප්‍රේමරත්න මේ මේ මැතිතුමාගේ එක මේ මේක මේකක් තියෙනවා එක මේ මේ පිළිවෙලක් තියෙනවා ඒ ඒ කාලෙට එන හොඳ හොඳ දක්ෂ ශිල්පීන් ඉන්නව නම් ඒගොල්ලන්ව යා ඇදලා ගන්න බලනවා මේ මේ තමන්ගේ චිත්‍රපටි වලට. ඉතින් ඒ වගේ දැන් කමල් අද්දරාරච්චි ඊළඟට දැන් ඔය නළුනිලිය තෝරගන්න කොටත් එහෙමයි. ඉතින් ඒ වගේ මේ සමිතව ගන්න එයාට උමනාව තිබුණා මේ ඔය කියන සින්දුවට ගුමු ගුමු. ඉතින් මම ඉතින් ඒකට එක හැලෑම කැමතිලා හිටියේ ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් දැන් මම HM දෙවද්දන්ට පවරලන ගියේ මේ කතන්දරේ. HM මේ මේ සින්දු ඔක්කොම හදලා මේ පොඩ්ඩක් පොඩි ඩ්‍රින්ක් එකකුත් පොඩ්ඩක් දාලා මේ ටිකක් ආවම මෙයා වෙනස් වෙලා තියෙනවා පොඩ්ඩක්. අදහස. මේ එයා කියලා තියෙනවා නෑ මේක මාල්නීට දෙන්න ඕනි කියලා. එතකොට අරගොල්ල ඔක්කොම අප්සෙට් වෙලා දැන් මේ ක්ලෑෂ් එකක් නේද? ක්ලෑෂ් එකක්නේ. දැන් සමිතට දෙන්න තීන්දුව කරලා සමිතට කියලා ඉතින් එහෙම තියෙන්න ඇතිනේ මම දන්නේ නැහැ එතකොට. නමුත් ඔක්කොම වෙලා ඊට පස්සේ HD ප්‍රේමරත්නට කේන්ති ගිහිල්ලා. එහෙනම් මේ වැඩේ කරෙන්නේ මේ සුනිල් අපි මේක නවත්තලා දාමු කියලා බැලලා ගිහිල්ලා. එච්චෙමුත් බැලලා ගිහිල්ලා. ඉතින් සුනිල් අයියා මේ මං එනකම් බලා ඉඳලා මේ මට පණිවිඩය එක්ක වහාම ඇවිල්ලා මේක කරන්න වැඩේ එතනමයි දැන් ඔයා තමයි මේක අරන් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඉතින් VC දැලා මම කරා. ඉතින් ඒකේ සෙවඳ සින්දු දෙකක් විතර තිබුණා. කපු වේගේ සින්දුවක් තියෙනවා. ඒකත් දුවේ සම්පතගේ සිද්දම් සම්පතත් හොඳට ඒ ගීතය ගායනා කරා ජනප්‍රිය වුණා. මට මේ 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 සරසවි සම්මානත් ලැබුණා. ඉතින් ඒ මේ ඕම දේවල් තිබුණා. වුණා. සංචාර කොච්චර විතර ගිහින් තියෙනවද රොහන්ද මේ වෙද්දී? ගිනියන හැකි තරම් ගොඩක්. සංචාර අතරෙත් තියෙන රසවත් කතා. ඔව් ඉතින් ඒවයි. ජීවිතේ දැන් මේ මොහොත ගැන හිතද්දී මොකද මේ ආදරණීය රෝහණ ප්‍රසංගයේ මම දැන් තාමත් අකණ්ඩව දැන් එංගලන්තෙට ගියා ඔස්ට්‍රේලියාවේ තිබ්බා. ඔව් දැන් මේ 14 වෙනිදා තියෙනවා දෙසැම්බර් 14. දෙසැම්බර් 14. ඔව් මගේ 75 වසර පිරීම සහ ඔව් 50 අඩ සියවසක් මගේ නිර්මාණ කරන ඒ තාමත් තම සජීව කියන්නේ මේ සක්‍රීයව තාමත් ඉතින් ඉන්නවනේ. ඔව්. ඉතින් ඒක ඒක මේ මේ සනිටුහන් කරන මේ ප්‍රසංගයක්. ගායන ශිල්පී ශිල්පිනී ඉන්නවා අවුරුදු 50 අතරත සිං කරපු අයගෙන් ජනප්‍රියම ගීත තෝරාගෙන 35ක් 40ක් විතර සිංගර්ස්ලා එනවා එදාට. ඉතින් ඒ අයත් එක්ක මම දැන් සාකච්ඡා කරලා තියෙන්නේ. ඉතින් හොඳ දැවැන්ත ප්‍රසංගයක් කරන්න මේ දැස්සට කටයුතු කරගෙන යනවා. මේ මෑතක තිබ්බ එංගලන්තේ ප්‍රසංගය ඉතාම සාර්ථකයි. කලිදු මඩ ගිහුවා. ඒ කියන්නේ මටත් ඒක පුදුමයක් වුණා. ඕ මම එංගලන්ත සංචාර ඕන තරම් කළා තියෙනවා විවිධ ශිල්පීන් යටතේ. නමුත් මම සංගීත අධ්‍යක්ෂකවරයෙක් හැටියට ඉදිරිපත් කරපු ප්‍රසංගයට මේ තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් එයි කියලා මට හිතා ගන්න බැරුණා. මම හිතන්නේ ඒකට හේතුව තමයි මේ සමාජ මාධ්‍ය දැන් සමාජ මාධ්‍ය ඔස්සේ මගේ මේ YouTube channel එකේ මගේ නිර්මාණ කරන එක සමේ රීමේක් කරහත් සෑහෙන්නේ ඒ හරහා මගේ නිර්මාණ පරපු මේ අලුත් ජෙනරේෂන් එකත් රස විඳිනවා. ඒ නිසා මේ ඒගොල්ලන් මං එන එක බලාපොරොත්තු වෙඳලා තියෙනවා. සහ මේ අර පොඩි ඔපයන්ගේ ගායනා කරන බලා තීරෙන්නේ හැම වෙලාවෙම ඒක සෑහෙන සිද්ධ වලට ආය නිකන් ජීවය හම්බුණා වගේ ළඟව වගේ වැඩක් වුණා. ඒක ජෝතිපාලව මගේ හැරුණද මගේ හැරියද ඒක ඇත්තට මොකක්ද හැරුණා. දැන් මම ඔය කියන සම්දර්ශන මාලාවේ එක අවුරුදු 1984 මම එක ගියර මං සම්බන්ධීකරණ කරන ගියේ මේ ජෝතියයි සර් ලතාව එක්කව කරන් ගියේ මේ ලන්ඩන් සහ යුරෝප ප්‍රසංගයට මම ඒකත් සම්බන්ධීකරණය කළේ. එහිදී මගෙත් එක්ක හරියම මිත්‍රත්වයටපත් වුණා ජෝති අයියා. මෙහිදීත් අපි රෙකෝඩින් වලදී අම්බෙලා
කතා කරාට ඒ තරම් සුවත් මොකද අපි එක තැන බුදිය ගන්න එක තැන ඉන්නේ මාසයක් විතර. ඉතින් මගෙත් එක හරිම කියන්නේ මේ වීසා ගන්න තැන ඉඳලම මේ මේ ජෝති අයියා මට හරි ලෙන්ගතු ගමන් දැක්කුවා. ඊළඟට මේ මේ මට අර ගිහිල්ලා ගිහිල්ලා ටික පුරුදු නිසා මාව තමයි එයත් එක්ක යවන්නේ. ඔය අවශ්‍ය තැන් වලට කෝල් එකක් ගන්න හරි එහෙම නැත්නම් තව කොයි හරි ටියුබ් එකේ එයාට යන්න ඕන තැනකට එක්කව කරන් යන්න මේ 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 මගෙත් එක්ක තමයි. ඉතින් මගෙත් එක්ක ගොඩාක් පෞද්ගලික තොරතුරු කියනවා ඒ විදිහටම වෙලා ඔය මල්ලි සින්දු ටිකක් කරමුකෝ කියලා එයාම කිව්වා. ඊට පස්සේ මම ආපු ගමන් මට දුන්න මේ ඔගස්ටස් විනායකන් රත්නම් ලියපු ගීත තුනක් හෝ හතරක් මට ගෙල්ලක් දුන්න මේ 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 සිංග්ලංකායකට. ඉතින් මම ඒක හදන්න දැන් එයා රෙකෝඩින් නියම කරගෙන නැස්ති කරගන්න එපේ. ඉතින් ඒ අතර තුරේ එතකොට දැන් 80 85 ඉතින් ඔය 84 නේ අපි ගියේ. එතකොට මෙයා ගෙල්ල දීලා ඔය කටකතුරුති කරනකොට 85 වුණා. ඊට පස්සේ මම ආයි මමත් ආයිත් ගියා වෙන කණ්ඩායමක් එක්ක. ඔය විදිහටම එක ටිකක් ටිකක් මග ඇරුණා. ඊට පස්සේ මට ඇවිල්ලා කිව්වා මල්ලි මේ ඒ සින්දු හත ගන්න ඉස්සෙල්ලා මට හින්දි සින්දු ටිකක් කරලා දීපන්කෝ කියලා. මම හින්දි මං කව මං කොපි සින්දු කරන්නේ නැහැ අයියේ. තරහ වෙන්න එපා කියලා. අනේ නෑ 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 මං ඔක වෙන නම නොදා මට ආසයි ඔබ මේ මියුසික් කරන විදිහට ඒක අර ඔරිජිනල් මේ මේ ෆෝම් එකේ කරන්න ඕනේ. එහෙම කියලා පස්සේ ඉතින් මම නම නොදා කරන්නේ කවුරුත් දන්නේ නැහැ. ඉතින් මේ අපි සිංලංකා ශබ්දාගාරයේමයි ඒක පටිගත කළේ. මේ මා වින්ද වේදනාව එහෙම කරේ මම මගේ නම නැහැ ඒක. ඉතින් කොහොම හරි ඒක කළා ඊට ඉස්සෙල්ලා සිංදු 10ක් විතර අපි කළා. කුලෙත් ඔකට සම්බන්ධ වුණා. කුලේ අපි කුලේ තමයි ගොඩක් සිංදු ලිව්වේ. ඉතින් ඒක හොඳට සාර්ථක විකුණුණා. නමුත් අර සිංදු හතර ආයත්ම ගැරුණා. ඊට පස්සේ 86 මම එඩ්වර්ඩ් ජයකොඩි සනත් ෆ්‍රෙඩි සිල්වා විමල්කාන්ති අක්කා ඒගොල්ලොත් එක්ක ගියා ආපහු නන්ද යුරෝප් ටුවර් එක. ඒක ගියායින් පස්සේ එතෙන්දි තමයි ආරංචි වුණේ ජෝතියයි නැති වුණා කියන්නේ. ඒක අපිට අදාහ ගන්නත් බැරි වුණා. කියන්නේ මේ හොඳ යනකොටත් හොඳට හිටියා. මේ මේ ඉතින් කම්මුදාව ෂෝ එකට ගිහිල්ලා නේද ඇවිල්ලා තිබුණේ නැහැ. මම වැඩි අවසාන කරන්නම්. මේක මේ ඉතිහාසයේ එක්තරා මේ නිකන් අර සම්දිස්ථානීය විදිහට සලකුණු කතාවකුත් තියෙනවා. ඒකත් මට නිකන් ඔබෙන් අහන්න හේතුණා. එකක් තමයි ওই ජාතික ගීය සම්බන්ධයෙන් 2002 ඇති වෙච්ච ප්‍රශ්නේ. එතකොට අපිත් ওই සිරස වැඩ කරන්න පටන් ගත්ත අවධිය. එතකොට මට මතකයි ওই සතියක සාදේ වැඩසටහන ඒ හරහා වෙච්ච දේවල්. මේ ඒක ඇත්තටම මේ මොකක්ද එතන මේ ඒක තන්නි ක්‍රම වර්ධවා වටහා ගැනීමක් වටහා ගැනීම ඒක ඇත්තටම අපිට ඕන කරේ දැන් සාමාන්‍යයෙන් ඕනම රටක ජාතික ගීය කියන දේ අපේ ලංකාවේ ව්‍යවස්ථාවෙත් ඒක වැරදි. ලංකාවේ ව්‍යවස්ථාවේ ඒ වෙන රටවල ව්‍යවස්ථාවල ඒ මියුසික් ස්කෝර් එක සම්පූර්ණ සංයෝජනයත් එක්ක ඒ කියන්නේ ඒ කෝඩ්ස් තියෙන්න ඕනේ ඒ සංගීත සංයෝජනය ඒක මේ ව්‍යවස්ථාවට ඇතුළත් කරලා තියෙනවනේ. මේක මෙහෙම නෑ නිකන් ස්වරමාලාවක් තියෙනවා. ඉතින් මේකෙන් ඈ කිසිම මේකේ මේකක් ප්‍රමිතියක් අර නිදාස් දවසට මේ ඉස්කෝලවල තියෙන කබ්බල් සර්පිනාව අරගෙන ඇවිල්ලා ජාතික ගීය ගහනවා. ඒව ඇහුණකට يعني ජාතියත් එපා වෙනවා. ඉතින් මේ ඔය ඕවා මේවා ඔක්කොම සාකච්ඡා කළා. දවසක් අමරදේව සර්ත් කිව්වා ඔක සුනිල් සර්ත් කිව්වා සුනිල් ආරන් සර්ත් කිව්වා ඔහොමල කතා කරලා මේ බන්දුල පද්මකුමාර මහත්තයත් ඉන්න කාලේ ඔය කන කතා වෙනකොට බන්දුල පද්මකුමාර මහත්තයා කිව්වා අපි ලේක් හවුස් එකෙන් සංවිධානය කරලා මේ මේ ජාතික ගීය ප්‍රමිතිගත පරිගණක කිරීමක් කරමු. එකල මේක සම්පූර්ණයෙන් මේක පාසල් වලට රජයේ ආයතන වලට මේ 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 මාධ්‍ය ආයතන වලට ඒ සියල්ලටම මේක දීලා මේක තමයි ඊට පස්සේ වාදනය කරන්න ඕනේ එකම මේ. ඒක ප්‍රමිතිය. ඒක තමයි ඒක මේ මේ සොර ප්‍රස්ථාර සහිතව ඒක ඒක ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න අපිට පුළුවන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. එයා ඒක වගකීම් බාර ගන්න කියලා. ඕක ඉතින් මේ වරදවා තේරුම් ගත්ත මේ මිනිස්සු ආජාති ගී විකෘති කරන්න හදනවා කියලා එතන පොඩි ප්‍රොෆෙෂනල් ජෙලසිසුත් ආවා. මං වගේ මිනිහෙකුට ජාති ගීය බාර දෙනවද කියලා සමහරු හිතන්න ඇති. ඉතින් ඒක එහෙම නෙවෙයි. ඇත්තටම අපි කරේ ජාති ගීයක් වෙනස් කරන්න අපිට පිස්සුවේ
ඒක ඒක ප්‍රමිතිගත රෙකෝඩින් එකක් කරන්න හොඳ අර ලස්සන ඔකෙස්ට්‍රා එකක් ගහලා අමර දේවසේත්තාව සින්දු කියන්න ඒක කියන්න එතකොට ඒකේ දැන් ඉන්දියාවේ කියන අර මේ ජනගණමන කියන ලතා මංගේෂ්කා කියලා අර හරිහරන්ලා කියලා ඒක එතකොට අර ජාතීන් අතර තියෙන මේ 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 ජාතික දීයේ ඒකමිතික ගතිය ඒක අන්න ඒ වගේ එකක් තමයි අපි කරන්න හැදුවේ මේක ජාති ගී විකෘති කරන්න හැදුවා නෙවෙයි ඉතින් ඒකට දැන් අර දැන් අපි මේ ඉෂාක් මන්දල් බිග් මාස්ටර්ලා හිටියේ නෑ ඉෂාක් ලව ඉතින් එතකොට දමිල ගායන ශිල්පීන ඔය ඔක්කොම එකතු කරගෙන බර්ගර් ඔක්කොම එකතු කරගෙන මේ මේකට ඩැලරීන් පව ආවා ඉතින් මේ ඒක ටක් ගාලා ගිහලා චන්ද්‍රිකා බණ්ඩාරනායකට මේගොල්ලෝ මේ මේ ජනාධිපති තුමීට කියලා මෙන්න ජාතික වීය විමුක්ති කරන්න හදනවා කියලා මහා ලොකු කැම්පේන් එකක් කළා මේක නැත්තුවා තන්නේ කර බොරුවක් තන්නේ කර වරදවා වටා ගැනීමක් ඒක නම් හරිම මේ අපේ අපේ හිතවත්ම ගායන ශිල්පීන් පවා මේ ලනුව කාලා ආවේ නැහැ මේ වොයිස් කරන්න නමුත් අමරදේවසේලා ආවා පොදු වැඩි තේරුම් ගත්ත මිනිස්සු රට ඇතුලෙත් තියෙනවනේ පොදේ වැඩ කරන්න ගියාම එන ප්‍රශ්නයක් නේ. එහෙම වුණා නම් බාණ්ඩ ජාති ගියා දැන් අද ඉතින් ක්‍රිකට් මැච් එකක් ගහන්න එක ජාති ගියා. ඒකේ සංගීතය වෙනයි. ඒකේ අන්තර අර අතර තියෙන පොඩි පොඩි බිට්ස් වෙනස්. ආමි බෑන්ඩ් එක ගහනකොට වෙන එකක්. පිටරට ගිහින් හරි එක මොකක්ද රෝණක? ඒක තමයි ඒක දන්නේ නැහැ කවුරුත් දන්නේ නැහැ. ඔව්. හරි කියන්නේ දැන් ඔනේ ඇමරිකාවේ ඔකෙස්ට්‍රා එකක් ගහලා තිබ්බා නොටේෂන් පොත ව්‍යවස්ථාපිත මොකක් හරි එහෙම තියෙනව නේද එහෙම තියෙන්න ඕනේ තාමත් අපේ ව්‍යවස්ථාය මම හිතන්නේ එහෙම කර තියෙනවා කියලා මේකේ පිච් එක මොකද්ද මේකේ කෝඩ් ස්ට්‍රක්චර් එක මොකද්ද මේකේ යන්න ඕනේ ටෙම්පෝ එක මොකද්ද ඒ ඔක්කොම තියෙන්න ඕනේ ව්‍යවස්ථාවේ අපි කරන්න හැදුවේ එහෙම එකක් මේක කරලා අනුමැතිය අරගෙන මේක පාර්ලිමේන්තුවට මේ ඒ කියන්නේ මේක ලාලා ඒක ව්‍යවස්ථාගත කරන්න නැත්තම් මේ විකෘති කරන්න මේ මේ ජාතික ගීයක් අරගෙන අපි විකෘති කරනවා එහෙම මේ දැන් මිනිස් අපේ රටේ මිනිසුන් රවට්ටන්න පුළුවන් ලේසි හරි එහෙනම් බොහොම ස්තුතියි පැමිණීම ගැන මතක පදවලට ජීවිතේ මතකයන් අවදි කරන්න මේ තව තවත් එහෙම අර අපේ භාෂාවෙන් කියන රහට වැඩ කරන්න අපට අහන්න මේ හැකියාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ස්තුතිය ඔබට ඩයි ස්තුති මට එන්න කියලා මේ අවස්ථාව දුන්න එකට විසිර ගිය සිතුවිලි කරන විට පැමිණිලි සොයන විට සෙවණලි හමුනිද මේ පද පෙළි මතකපද